නෑ හැම දිනාටම පිරුවන් සරණයි. අපි අද තිරුවන් දවසේ සාකච්ඡාව ආරම්භයක් ලබාගමු. සාකච්ඡාවට අපි පළවෙනිම තෙරුවන් නමස්කාර කරලා සාකච්ඡාව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. විචිත්ත මති ගම්භීර මනන්ත නය මණ්ඩිතං පට්ඨානං සම්මසන්තස්ස විමලාමිත බුද්ධියා. යස්ස දේහානික්ඛමින්සු සුභාචබ්බන්න රන්සියෝ නීලපීතාරත්ථ සේතා මංජිට්ඨාච පභස්සරා. තං ලෝකනාථං සුගතං ධම්මංච ජිනසේවිතං සංඝං නිරංගනං සෙට්ඨං නමාමි සිරසාදරං. සාදු සාදු සාදු. දැයි හැම දිනාටම තිරුවන් සරණයි. අදත් අපි සාකච්ඡා කිරීම අදහස් කරන්නේ අභිධර්ම පිටකයේ නවවෙනි ග්‍රන්ථයේ, ඒ කියන්නේ යමක ප්‍රකරණයේ ප්‍රථම භාගයේ එන සච්ච යමකේ ඉතිරි කොටස් සම්බන්ධයෙන්. අපිට අපේ විද්‍යාරත්න ගුරුතුමා දැන්නුවා එතුමාට අද සහභාගී වෙන්න බැහැ යම් කිසි ශාරීරික අපහසුතාවයක් නිසා කියලා. ඉතින් අද දවසේ අපි කලින් සතියේ කරපු කොටස ඉඳලා අපි ඉදිරියට කරගෙන යමු. අපි එතුමාට ඉක්මනින්ම සුව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි, අපි බැලුවොත් සච්ච යමකේ අපි දන්නවා වාර මහා වාර ගත්තාම වාර තුනක් තියෙනවා. ඉතින් මට අද උදව් කරන්න ඕනේ කට්ටිය. මටත් වැඩි වෙලාවක් තිබුණේ නැහැ මේ පාඩම සඳහා සූදානම් වෙන්න. ඒක නිසා විශේෂයෙන්ම උදව් කරන්න හැමෝම කතා කරලා ප්‍රශ්න අහලා ඒ විදිහට උදව් කරන්න. මොනවද මේ සත්‍යමකේ තියෙන මහා වාර? ප්‍රඥප්ති වාරේ, ප්‍රවෘත්ති වාරේ, පරිඥා වාරේ. හොඳයි, මහා වාර තුනයි නේද? ඒකේ මේ ප්‍රඥප්ති වාරේ අපි ගත්තාම මෙන්න මේ ආකාරයේ මේ ප්‍රඥප්ති වාරේ, ප්‍රවෘත්ති වාරේ, පරිඥා වාරේ කියන වාර තුනෙන් අපි ප්‍රඥප්ති වාරය විද්‍යාරත්න සර් අපිට බොහොම ලස්සනට විස්තර කරලා දුන්නා. ඒකෙදී අපි දැනගත්ත මෙන්න මේ විදිහට අතුරු වාර නැත්තම් ඊළඟ වාර තියෙනවා හතරක් නේද? පද සෝදන වාරය, පද සෝදන මූල චක්‍ර වාරය, ශුද්ධ සච්ච වාරය, ශුද්ධ සච්ච මූල චක්‍ර වාරය කියලා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ අවිද්‍යාව කියලා හඳුන්වලා දුන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍යයේ නොදැනීමනේ. දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං කියලා තමයි අවිද්‍යාව කියන්නේ හඳුන්වලා දුන්නේ නේ. එතකොට මේ අපි මේ කරන උත්සාහය මේ සත්‍ය නැත්තම් මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව යම් ආකාරයකින් ගැඹුරින් විස්තර කර ගැනීමක් තමයි කරන්නේ. ඉතින් මේ ප්‍රඥප්ති වාරයේදී අපි කරන්නේ මේ ඒ ළඟින් ළඟින් යන වචන හරියට ගලපලා ඒකේ ගැඹුරු තේරුම, පරමාර්ථ වශයෙන් ඒ ගැඹුරු තේරුම දැන ගැනීම. ප්‍රඥප්ති වශයෙන් අපිට අදහස් වශයෙන් හම්බෙන්නේ මොනවද, ඒ වගේම පරමාර්ථ වශයෙන් හම්බෙන්නේ මොනවද කියන ඒ විදිහට තමයි අපි මේක ඉගෙනගෙන ආවේ. ඊළඟට අපිට මේ ප්‍රඥප්ති වාරයේදී අපිට මතකයි අපිට යමක පුච්චාර්ථ හැටියට මේ ණය වාර හතරට ලැබුණා. පදසෝදන වාරයේ යමක 8ක්, පුච්චා 16ක්, අර්ථ 32ක් ආදී වශයෙන් ගිහිල්ලා ප්‍රඥප්ති වාරයේ සඳහා මුළු යමක එකතුව 64ක්, පුච්චා 128ක් සහ අර්ථ 256ක් වශයෙන්. ඊළඟට ප්‍රවෘත්ති වාරයේ
ප්‍රවෘත්ති වාරයේදී මේක කොයි ආකාරයෙන්ද බෙදුනේ කියලා කියන්න පුළුවන්ද කාට හරි? කොහොමද අපි ප්‍රවෘත්ති වාරය බෙදන්නේ? මොනවද අනුවාර තියෙන ප්‍රවෘත්ති වාරවල? උත්පාද වාරයේ, නිරෝධ වාරයේ, උත්පාද නිරෝධ වාරයේ. හරි, උපාද වාරය, නිරෝධ වාරය, උපාද නිරෝධ වාරය. ඊට පස්සේ කොහොමද බෙදෙන්නේ? ඒ එක එක වාරයක් කොයි විදිහටද බෙදෙන්නේ? උත්පාද වාරය පුද්ගල අවකාශ, පුද්ගල අවකාශ නෑ, කාල 6කට බෙදෙනවා උත්පාද වාරය. කාල 6කට බෙදෙනවා නේද? ඊට පස්සේ තමයි අපිට අර විදිහට 3කට බෙදෙන්නේ. නමුත් අපි පරිඥා වාරයට එනකොට නෑ, උපාද වාරය, නිරෝධ වාරය, උපාද නිරෝධ වාරය, ඒක ඒ ආකාරයට තමයි බෙදෙන්නේ. හරි, ඒ විදිහට. හරි, බොහොම හොඳයි. එතන මෙන්න මේ ආකාරයෙන් තමයි බෙදෙන්නේ. මේ රූප සටහන් මතක තියාගන්න ඕනේ. මොකද ප්‍රශ්නවලට උත්තර දෙනකොට අපේ කලින් ගිය අවුරුදු වල විශේෂයෙන් නන්දසේන ගුරුතුමා කියපු දෙයක් තමයි මේ සටහන් අඳින්න දැනගන්න ඕනේ කියලා. ඒ වගේම මේ යමක ගණනය කරන විදිහත් දැනගන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා ඒවා හොඳට ඇඳලා පුරුදු වෙන්න, මේක නිතර නිතර භාවිතා කරන්න, තව කෙනෙකුට කියලා දෙන්න. එතකොට මතක හිටින ශක්තිය වැඩි වෙනවා. එතකොට මෙතනදී මේ අතුරු වාර අපි ගත්ත උත්පාද වාරය, නිරෝධ වාරය, උත්පාද නිරෝධ වාරය කියලා. එතකොට මේ ප්‍රවෘත්ති මහා වාරයේදී මේ එක එක වාරයකට යමක 108ක්, පුච්ඡා 216ක්, අර්ථ 432ක් බැගින් සියල්ල අපිට ලැබෙනවා. මේ වාර 3ට යමක 324ක්, පුච්ඡා 648ක්, අර්ථ 1296ක්. ඉතින් මේ ටික හදන හැටිත් Taman දැනගත යුතු වෙනවා. ඊළඟ පරිඥා වාරය. පරිඥා වාරය කියන කේ තේරුම කියන බලන්න කෙටියෙන් කවුරු හරි. මොකද පරිඥා වාරය කියන්නේ? මොකද පරිඥාව කියන්නේ? පිරිසිඳ දැන ගැනීම. පිරිසිදු දැන ගැනීම. පිරිසිදු දැන ගැනීමට තමයි පරිඥා කියලා කියන්නේ. අපි බලමු මේ වීඩියෝ එක කොන් වෙලා තියෙනවා අපි එක. හරි නේද? දැන් හරි. හරි, පරිඥා වාරය. එතකොට මේ පරිඥා වාරයේදී අපිට මේ කාල 6 ලැබෙනවා මේ විදිහට. හැබැයි මෙතනදී මතක තියාගන්න ඕනේ පරිඥාව සිද්ධ කරන්නේ පුද්ගලයෙක් විසින් නේද? එහෙමනම් පුද්ගල වාරය පමණයි පරිඥා වාරයේදී ලැබෙන්නේ. තව දෙයක් තියෙනවා. පරිඥාවේදී දැන් අපි දන්නවානේ සත්‍ය හතරක් නේද? දුක්ඛ චතුරාර්ය සත්‍ය, දුක්ඛාර්ය සත්‍ය, සමුදයාර්ය සත්‍ය, නිරෝධාර්ය සත්‍ය, නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍ය කියලා. ඒකෙන් කීයක් පරිඥා වාරයට අයිති වෙනවද ඒ සත්‍ය හතරේ? සත්‍ය තුනයි. අපි පිරිසිඳ දැකගත යුත්තේ ලෞකික ධර්ම. ඒකයි මූලික වශයෙන් අපිට තියෙන්න ඕනේ දැනුම. ලෞකික ධර්ම තමයි අපි දැනගත යුතු වෙන්නේ. එහෙමනම් සත්‍ය කීයක් පරිඥාවාරයේදී අපි කතා කරනවා? දෙක සත්‍ය, දුක්ඛ සත්‍ය විතරයි. ලෞකික ධර්ම කියලා නේ කිව්වේ නේද? එතකොට දෙකයි. එතකොට දෙකයි නේද? ලෞකික ධර්ම තමයි දැනගන්න ඕනේ. ලෞකික ධර්ම එදා අපිට මතකද විද්‍යාරත්නස කියලා දුන්න ඥාත පරිඥා, තීරණ පරිඥා, පහාන පරිඥා හැටියට. එතකොට ඒ ලෞකික ධර්ම කොටස තමයි අපි දැනගන්න ඕනේ. එහෙමනම් ලෞකික ධර්ම වෙන්නේ මොනවද? දුක්ඛ සත්‍ය සහ සමුදය සත්‍ය නේද? මාර්ග නැත්නම් නිරෝධ සත්‍ය කියන්නේ නිර්වාණ. නිර්වාණය ඒක ලෝකෝත්තර ධර්මයක්. ඒ වගේම මාර්ග සත්‍ය කියලා කියන්නේ මාර්ග චිත්තයන්ගේ යෙදෙන අංග 8 නේද? එතකොට ඒව ඔක්කොම ලෝකෝත්තර ධර්ම. එහෙමනම් ඒ නිවනත් ඒ මාර්ගය අංගත් අපි ගන්නෙ නැහැ මෙතන. එහෙමනම් අපිට ගන්න වෙන්නේ ලෞකික ධර්ම වන දුක්ඛ සත්‍ය සහ සමුදය සත්‍ය කියන එක තමයි අපි දැනගත යුතු වෙන්නේ පරිඥා වාරයට එන්නේ ඉතින්. හොඳයි, මෙන්න මෙතනදී මේ යමක වාචනා මාර්ගයේ මෙන්න මේ විදිහ විස්තරයක් කරලා තියෙනවා. 322 මම හිතන්නේ ගැටපදේ විය යුත්තේ, මට හරියට මතක නැහැ.
මේ සත්‍ය යමකෙහි දුක්ඛ සත්‍ය මූල සමුදය සත්‍ය මූලී යමක එකක් පමණක්ම ගනු ලැබේ. එතන මේ පරිඤ්ඤා වාරය ගැන කතා කරන්නේ. මෙතනදී ගන්න එතකොට දුක්ඛ සත්‍ය මූල සමුදය සත්‍ය මූලී කියන එක විතරයි ගන්න. එහෙම එකක් ගත්තහම අපිට දැන් අපි කියවන්නේ කාල වශයෙන්මුත් බලනවායි කියලානේ. එතකොට මේ දුක්ඛ සත්‍ය මූල සමුදය සත්‍ය මූලී යමක කීයක් ලැබෙනවද? උත්සාහයක්. හයක් ඔව්, අපිට දැන් එක කාලයකට කොච්චරක් ලැබෙනවද? අනිලෝම තුනක් යමකයක් ලැබෙනවා, ඇති පච්චනීක යමකයක් ලැබෙනවා නේද? එහෙමයි, යමක දෙකක් එක කාලයකට නේද? එතකොට කාල හයට තුනක් යමක 12ක් ලැබෙනවා නේද? හොඳයි. එතකොට මෙන්න මේ විදිහට කියනවා, ස්කන්ධ යමක ආදීෙහි රූපස්කන්ධ මූල ආදියට සම්බන්ධ කොට වේදනාස්කන්ධ ආදී සියල්ල කියන ලදසේ මේ සත්‍ය යමකෙහි දුක්ඛ සත්‍ය මූලයට සම්බන්ධ කොට සියලුම සත්‍ය නොකියනු ලැබෙති. සමුදය මූලීක පමණම කියන ලද්දේ කවර හේන්දියත්? සමුදය මූලී එක පමණක්ම කියන ලද්දේ කවර හේන්දියත්? නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය දෙක ලෝකෝත්තර ධර්ම බැවිනි. ඒ ලෝකෝත්තර ධර්ම විදර්ශනා කිරීම වශයෙන් පිරිසිඳීමට නොගනු ලැබේ. පැහැදිලි නේද? එතකොට ලෝකෝත්තර ධර්ම විදර්ශනා කරන්නේ නැති හින්දා දුක්ඛ සත්‍යත් සමුදය සත්‍යත් විතරයි ගන්නෙ. දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය දෙක ලෞකික ධර්ම බැවින් පිරිසිඳ අවබෝධ කටයුතු පරිඥා කෘත්‍ය ඇති. ඒ සත්‍ය දෙක පමණක් වදාරා ඇති බැවින් සමුදය මූලී වාරය පමණක් ගනු ලැබේ. ඔන්න විදිහ තමයි මෙතනදී අර්ථය ගන්න. මේ හොඳට තේරුම් ගන්න හදිස්සියේ හරි ප්‍රශ්නයකට આવොත් උත්තර දෙන්න ඕනේ කොහොමද කියලා එතකොට දන්නවනේ. හොඳයි. එහෙනම් පරිඥා වාරයේදී අපිට යමක 12ක් ලැබෙනවා. එක කාලයකට යමක දෙකයි, අනුලෝම යමකයි, පච්චනීක යමකයි. ඒක නිසා කාල වාර 6ට යමක 12යි, පුච්චා 24යි, අර්ථ 48යි. හොඳයි. එතකොට පොදුවේ ගත්තාම යමක සාරාංශය කොහොමද සත්‍ය යමකයට ලැබෙන්නේ? මුළු යමකවල එකතුව 400ක් වෙනවා. ප්‍රඥප්ති වාරයේ 64යි, ප්‍රවෘත්ති වාරයේ 324යි, පරිඥා වාරයේ 12ක් වශයෙන් එකතුව 400යි. පුච්ච 800යි, අර්ථ 1600යි. ඒ ආකාරයෙන් තමයි ලැබෙන්නේ. හොඳයි, මම හිතනවා අපි එදා විද්‍යාරත්න සර් නවත්වපු තැන ඉඳලා ඉදිරියට කරගෙන යමු. අපිට අමිතමි සම්බන්ධලා ඉන්නවද? ආ, තෙරුවන් සරණයි. මට ඔබතුමියත් උදව් කරන්න මැදදී වුණත් මොනවා හරි යමක් මේ පහදලා දෙන්න ඕන නම් මැදදී වුණත් උදව් කරන්න අවසන් කයින් දෙපා. මොකද මට තරම් ලවක් තිබුණ නැහැ ලෑස්ති වෙන්න. හොඳයි, තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හොඳයි, එහෙමනම් අපි යමු අනිත් පොතට. මම අලුතෙන් ෂෙයා කරන්න. මයික් එක කොන්නල සද්දයක් නම් එනවා. මයික් එක කාගේද මේ තියෙන්නේ? ලාල් මහත්තයාගේ. හරි. එතකොට දැන් බලන්න මේ පිටුව පේනවද? මේ මං ෂෙයා කරන එක පේනවද? මේ 16 කියලා ඉලක්කමක් එක දැන් අපි කතා කරේ පහුගිය වාරයේ කතා කරේ, අපි විද්‍යාරත්න සර් කතා කරේ අතීත වාරයේ සම්බන්ධයෙන්. අතීත වාරයේ සම්බන්ධයෙන් තමයි අවසාන වශයෙන් කතා කරගෙන ආවේ. ඒකේ 15 වෙනි එක තමයි සාකච්ඡා කරේ. අතීත වාරයේ පුද්ගල ඕකාස වාරයේ දුක්ඛ සත්‍ය මූල සමුදය සත්‍ය මූලී යමකේ තමයි සාකච්ඡා කරගෙන ආවේ. අපි බලමු ඉදිරියට කීපයක් සාකච්ඡා කරලා අද නිරෝධ වාරයටත් ගිහිල්ලා උප්පාද නිරෝධ වාරයටත් පුළුවන්. ඇත්තටම නිරෝධ වාරය නම් එතරම් දෙයක් නැහැ කියලා මේ දක්වලා තියෙනවා වචනා මාර්ගයෙන්. අපි බලමු උප්පාද නිරෝධ කොටසට ගිහිල්ලා
පොඩක් ඒක යමකත් කීපයක් කරන්න බලමු. ඊට පස්සේ පරිඥා වාරයටත් යන්න අදහස් කරනවා කාල වේලාව අනුව. හොඳයි, මේකේ අපි බලමුකෝ. මෙන්න මේ නැවත වරක් බැලුවොත් මෙන්න මේ දැන් පේනව නේද පිට මේ අභිධර්ම පිටකේ පොත පේනව නේද, බුද්ධ ජයන්ති පිටකේ පොත පේනවා පේනව ජයන්ත. නේ. එතකොට මෙතනදි මේ 16 වෙනි එක තමයි අපි යම් මෙතෙන්දි ගන්න මේ අතීත වාරේ නේ. උපජ්ජිත උපජ්ජිතාති කියලා කියනවා නම් ඒක අතීත වාරේ. එතකොට මෙතන යස්ස යත්ත කියලා දිනනවා නම් මොකක්ද ඒ වාරේ? පුද්ගල ඕකාස වාරේ. එතකොට මේ අතීත වාරේ පුද්ගල ඕකාස, මේක අනුලෝමද පච්චනීයද කියන්න බලන්න. අනුලෝම නේද, න කියලා එහෙම නෑ නේද, දෙකින්ද මේක අනුලෝම. එතකොට මෙතන ධ්‍යාන පුච්චාව තමයි යස්ස යත්ත සමුදය සච්ඡං උප්පජ්ජිත තස්ස තත්ත මග්ග සච්ඡං උප්පජ්ජිතාති කියලා. යමකුට යම් තැනක සමුදය සත්‍ය අතීතයේ ඉපදුනිද ඕහට එතන මග්ග සත්‍ය ඉපදුනිද කියලා තමයි අහන්නේ. හරි, එතකොට අතීතයේ සමුදේ සත්‍යයේ ඉපදිලා තියෙනවා, ඔහුට එතන මග්ග සත්‍ය ඉපදුනාද කියලා අහන්නේ. කොහොමද මේක උත්තර ඉදිරියට තියෙන බලමු. සුද්ධවාසානං ဒුතිය අකුසල චිත්තේ වත්තමානි, සුද්ධවාසානං ဒුතිය අකුසල චිත්තේ වත්තමානි තමයි පළවෙනි කොටස. ඊළඟට කියනවා අනබි සමේතාවී නම් තේසං තත්ත සමුදේ සච්චං උප්පජ්ජිත. අනබි සමේතාවීනටත් එතන සමුදේ සත්‍ය අතීතයේ ඉපදිලා තියෙනවා. ඒ වගේම සුද්ධාවාසයේ දෙවනි අකුසල චිත්තේ ඉන්න සමංගී පුද්ගලයාට ආර්යයන් වහන්සේටත් අතීතයේ සමුදේ සත්‍ය මොකද කියන්නේ? සුද්ධාවාසානං ဒුතිය චිත්තේ ද්විතීය අකුසල චිත්තේ වර්තමානයි. වර්තමානයි කියලා කියන්නේ මේ චිත්තක්ෂණ තුනම ගන්න ඕන. ඊළඟට අනබි සමේතාවී නම් තේ සන්තත් සමුදය සච්ඡං උප්පජ්ජිත. නෝච තේ සන්තත් මග්ග සච්ඡං උප්පජ්ජිත. කවුරු හරි කියන්න බලන්න, සුද්ධා වාසේ මොකද්ද මේ ද්විතීය අකුසල චිත්තේ කියලා කියන්නේ මොකද්ද? ඒ ඒ මො කොයි අවස්ථාවේදී ඇති වෙන්නේ කියලා කියන්න බලන්න. මොකක්ද කියන අවස්ථාව? අවස්ථාවද? හරි හරි, භවනිකාන්ති ඇති වෙන අවස්ථාවනේ අපි සාමාන්‍ය එදත් කතා කරේ නේද? කතා කරන්නේ භවාංග සිත් 15ක් වශයෙන් වගේ ගියාට පස්සේ ඇති වෙන ඒ භවනිකාන්ති චිත්ත වීතිය. ඒකේ දෙවනි සිතේ, ඇයි මෙතන දෙවනි සිත ගත්තේ? මේකේ බලන්න සන්නිට්ඨානේ මොකද්ද කියන්නේ? යස්ස යත්ත සමුදේ සච්ඡං උප්පජිත්ත. එතකොට සමුදේ සත්‍ය කලින් ඉපදිලා තියෙන්න ඕන නේද? එතකොට දෙවනි සිතට ගහාම දෙවනි සිතේ දැන් පළවෙනි සිතේ වුණත් තිති අවස්ථාවයි බංග අවස්ථාවයි ගත්තොත් කෙනෙකුට කියන්න පුළුවන් එයාටත් අතීතයේ ඉපදිලා තියෙනවා සමුදේ සත්‍ය කියලා. නමුත් මෙතන එහෙම කවලම් කරගන්න නැතුව හරියටම කියනවා සුද්ධාවාසානං ဒුතිය කුසල චිත්තේ, දෙවනි අකුසල සිතේ වර්තමානයේ කියලා කියන්නේ ඒ උපාදිතිති බංග අවස්ථාවේ ඉන්න ආර්යයන් වහන්සේට. අතීතයේදී සමුදේ සත්‍ය ඉපදුනා කියලා කියන්නේ අතීතයේ කොයි කාලේද? එතන අතීතයේ කිව්වේ ඉස්සෙල්ලා කිත් පළමු අකුසල සිත. පළවෙනි ලෝභ මූල අකුසල සිතේ නේද? සමුදි සත්‍ය පුදුන. ඊට පස්සේ කියනවා අවසානික නොචිතේ සන්තත් මග්ග සච්ඡං උප්පජ්ජිත. එතන මාර්ග සත්‍ය ඉපදිලා නැහැ නේ. අනාගාමි විදිහට තමයි ගිහිලා ප්‍රතිසන්දේ එතන ලබලා තින්නේ. දෙවෙනි අකුසල සිත වෙනකොට පළවෙනි අකුසල සිත ඉපදුනේ හින්දා සමුදි සත්‍ය පළවෙනි ලෝභ ජවනි ඉපදිච්චින්ද සමුදේ සත්‍ය පොදුනා. හැබැයි තාම අරහත් භාවයට පත් වෙලා නැහැ. ඒක නිසා මග්ග සත්‍ය අතීතයේ ඉපදිලා නැහැ එතන. හරි,
ඊළඟට බලන්න මේ අනපි සමේතා වෙන. කවුද මේ අනපි සමේතා වීනම් කියන්නේ? කවුද අනපි සමේතා කියන්නේ? අභිසමයට පත් නොවිච්ච කියන්නේ කවුද? සෝවාන් වාරි සකෘදාගාම අරහත් කියලා. අභි අරහත් අභි මහත්. ඔව් අභිසමයට පත් වුණා කියලා කියන්නේ මාර්ගඵල වලට පත් වෙච්ච අය නේද? එතකොට අනභිසමේතාවි කියලා කියන්නේ ආර්ගපාරණ පත්වෙන්චයි පෘතුග්ජනය. පුදුච්චනයි නේද? එතකොට එයාට සත්ත සමුදේ සච්චං උප්පජ්ජිත නෝචිතේසං තත්ත මග්ග සච්චං. ඒගොල්ලන්ට අතීතයේදී මාර්ග සත්‍ය ඉපදිලා නැහැ. ඒක නේ ඒගොල්ලන්ට අනභිසමේතාවි නම් කියන්නේ නේද? නැත්නම් අභිසමේතාවි නම් කියනවනේ. ඒක නිසා මේ මාර්ග චිත්තයන් පහළ වෙච්ච නැති අයට අතීතයේදී එයාට අතීතයේ සමුදේ සත්‍ය ඉපදුනා. නමුත් එයාට මාර්ග සත්‍ය අතීතයේ ඉපදුනේ නැහැ. හරි, එතකොට ඔන්න කොටස් දෙකක් ගත්තානේ. සුද්ධාවාසයේ ද්විතීයි චිත් අකුසල චිත්තේ වර්තමානයේ ඉන්න ඒ ආර්යයන් වහන්සේලායි, ඊට පස්සේ අභිසමයට පත් නොවිච්ච පෘථග්ජන පුද්ගලයන් තමයි මෙතනදි ගත්තේ අභිදේය අර්ථ හැටියට. ඊට පස්සේ බලන්න ඔන්න ඒ අයට මොකද වුනේ? ඔය කියපු අයට අතීතයේ සමුදේ සත්‍ය ඉපදුනා, නමුත් අතීතයේ මාර්ග සත්‍ය ඉපදිලා නෑ ඒ තැන නේද? ඒ තැන මතක තියාගන්න ඕනේ. මොකද සුද්ධවාසයේ ඉන්න ආර්යයන් වහන්සේලාට කලින් මාර්ග සත්‍ය ඉපදිලා තියෙනවා, නමුත් ඒ භූමිය ඉපදිලා නැහැ. ඒකෙන් තමයි එතනදී මාර්ග සත්‍ය අතීතයේ ඉපදුනේ නැහැ කියලා කිව්වේ. ඊළඟට අභිසමේතාවීන තේ සම්තත්ත සමුදේ සච්ඡංච උප්පජ්ජිත මග්ග සච්ඡංච උප්පජ්ජිත. එතකොට අභිසමේ ලැබූ අය එහි දැන් කවුරු හරි ඉන්නවා නම් අභිසමයේ ලැබපු කෙනෙක්, අභිසමයේ ලැබපු කෙනෙක් දැන් හොයාගත්තොත්, කියන්නේ අපිට දක්වන්න පුළුවන් නම් එතුමා නැත්තම් ඒ උත්තමයා අතීතේ සමුදේ සත්‍යයත් ඉපදිලා තියෙනවා අනිවාර්යෙන්. භවනිකාන්ති හරි ඉපදිලා තියෙනවා ලෝභ සිතක් හැටියට නේද? සමුදේ සත්‍යංච උපජ්ජිත මග්ග සත්‍යංච උපජ්ජිත. ඒ ජීවිතේම මාර්ග සත්‍ය ලබලා තියෙනවා. කියන්නේ සමහරට දෙවෙනි තුන්වෙනි මාර්ග එවන්න පුළුවන්. ඒ කොහොම වුණත් මාර්ග සත්‍ය ලැබපු කෙනෙක් ගැන ගත්තොත් එහෙම යාට සමුදේ සත්‍යයත් ඉපදිලා තියෙනවා භවනිකාන්ති තෘෂ්ණාව වශයෙන් අවම වශයෙන්. යාට මාර්ග සත්‍යයත් එතන ඉපදිලා තියෙනවා. ඊට පස්සේ පෙරුවන් සරණයි ජයන්ත මහත්මයා. කියන අමිතා ඔව්, මහත්මිය. දැන් මෙතන මේ මම තේරුම් ගත්ත කරුණක් තමයි මෙතන දැන් අපි සුද්ධාවාසනේ ඉන්නේ. එතකොට සුද්ධාවාසයේ ඉද්දී සුද්ධාවාසයට පැමිණෙන හැම කෙනෙක්ම අනාගාමී අයනේ. එතකොට මේ අනාගාමීන් වහන්සේට දැන් මෙතන කතා කරන්නේ දැන් ද්විතීයි චිත්තේ අකුසලයේ කිව්වහම දැන් එතනදී එයාට මාර්ග සත්‍ය ඉපදුන් නැහැ කියලා අදහස් කරන්නේ අනබි සමේතාවී නම් කියලා කියන්නේ රහත් නොවුන කියන එක තමයි. ඇත්තටම දැන් මෙතන යමක හදත් සමාවෙන අනබි සමේතාවී නම් කියන එකනා අසුද්ධවාසය නෙවෙයි. ඒක දෙකක්. මෙතන සුද්ධාවාසයේ ද්විතීය චිත්තේ අකුසලයේ චිත්තේ වර්තමානයේ අනබි සමේතාවී නම් කියන එක වෙනම එකක්ද මෙතන? වෙනම එකක්. පළවෙනි එක තමයි සුද්ධවාසානම් ද්විතීය චිත්තේ අකුසලේ ද්විතීය අකුසල චිත්තේ වර්තමානයේ කියන්නේ ඔන්න එක පුද්ගලයේ. ඊළඟ පුද්ගලයා තමයි අනබි සමේතාවී නම්. ඔව්, ඔතන දෙක වෙනම ගත්ත තින්නම් ඒක හරි නේද? එතකොට නැත්තම් එහෙම නැත්තම් මෙතනට අනු සමිතාව ඉන්න ගන්න බෑ නේද? ඒ කියන්නේ ඔව්, මෙතන කියනවා මෙහෙම. සමාවෙන්න එතන තේසං කියලා කියන්නේ ඔවුනට කියලා නේද? ඒතකොට බහුවචන. ඔව්, තේසං නේද? ඔව්, තේසං ඔවුනට කිව්වහම බහුවචන එතන නේද? ඔව්. ඔව්, එතන එතකොට පුජ්‍යල දෙකොට්ටාසයක් ගැන තමයි එතන කතා කරන්නේ නේද? කොට්ටාස දෙකක් ගැන කතා කරන්නේ. කොට්ටාස දෙකක් ගැන කතා කරන්නේ. මෙතන කියන නිසා සුද්ධාවාසයේ ද්විතීය අකුසල චිත්තී ණය ගැන තමයි කතා කරන්නේ. මොකද ඒගොල්ලන්ට දැන් මේ වෙන තැනක ඉන්න ඕනම පෘතජ්ජනයෙක් ගත්තාම ඒ භූමියේ අනන්ත වාරයක් ඉපදිලා තියෙන්න පුළුවන් කලින් ඒ භූමියේම. එයා මාර්ගඵලවලට පත් වෙලා නැහැ. ඒ භූමිය මාර්ගඵලවලට පත් වෙලා නැහැ. නමුත් සමුදේ සත්‍ය ඉපදිලා තියෙනවා. හරි, වාරෙන්ම අර සමුදේ සත්‍ය උපදිනවමනේ. පළවෙනිම භවනිකාන්තික තණ්හා වශයෙන්, ඊට පස්සේ පෘතග්ජන නම් නිතරම ලෝභසිත ඇති වෙන්න ලොකු ප්‍රවණතාවයක් තියෙනවානේ. ඒ නිසා ඒ ලෝභසිත ඇති වෙලා තියෙනවා. ඒ විදිහ තමයි ගතියුත්ති නේද?
ඕ අනභිසමේතාවේ නම් කියනකොට අපිට ගන්න වෙන්නේ පෘථග්ජන පුද්ගලයන් ඉදිරියට යමු නේද? හොඳයි මේක ඊට පස්සේ මේකේ පරිලෝමය මොකක්ද අහන්නේ? යස්සවාපන යත්ත මග්ග සච්චං උපජ්ජිත යමකට වනාහි යලි යම් තැනක මාර්ග සත්‍ය අතීතයේ ඉපදුනිද. ඊට පස්සේ අහන්නේ තස්ස තත්ත සමුදේ සච්චං උපජ්ජිත මාර්ග සත්‍ය කොහේ හරි ඉපදුනා නම් යම් කෙනෙකුට අතීතේ මාර්ග සත්‍ය ඉපදුනා නම් ඒ පුද්ගලයාට සමුදේ සත්‍ය ඉපදුනාද කියලා අහන්නේ. අනිවාර්යෙන් ඉපදිලා ඉන්න ඕනම සත්වයකට ඒ භූමියේ අතීතයේ මේ අනවරාර්ග අතීතයේ එතන සමුදේ සත්‍ය අනිවාර්යෙන්ම ඉපදිලා තියෙනවා. අවම වශයෙන් ගත්තොත් භවනිකාන්තික තණ්හා වශයෙන් හෝ ඉපදිලා තියෙන පෙර ජීවිතවල හෝ මේ ජීවිතේ ඒකෙන්ද ආමන්තා කියලා ලැබෙනවා. මේක පැහැදිලිද හැමෝටම? කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? සමාවෙන සිතන අවසාලං දී අකුසල චිත්තෙගම මේ කියන්නේ දැන් දෙවෙනි අකුසල සිතේ ඉපදිලා තිබුණා සමුදි සත්‍ය කියන එක නේද? පළවෙනි සිතේනේ සමුදි සත්‍ය ඉපදුනේ. දෙවෙනි සිතටත් වඩා දැන් දෙවෙනි දැන් බලන්න මේ ဒုတိය අකුසල චිත්තේ වර්තමානයේ කියනකොට දෙවෙනි අකුසල සිතේ මේ උප්පාද අවස්ථාවක් ගන්න ඕනේ. වර්තමානයේ කිව්වා උප්පාද තිති භංග කියන අවස්ථා තුනක් මෙතන අරන් තියෙනවා. දෙවනි අකුසල දෙවනි ලෝභ චවනේ භවනිකාන්තික ලෝභ චවනේ ගත්තාම ඊට කලින් පළවෙනි භවනිකාන්තික ලෝභ චවනේ ගැන තමයි මේ කතා. එතෙන්දි තමයි මේ සමුදේ සත්‍ය ඉපදුනේ. පැහැදිලිද? එතන මහත්තයා චිත්ත වීතියක් යනවා නේද? මනෝද්වාරජනෙන් පටන් අරන් ජවන හතක් ජවන හතක් යනවානේ. ඒ ජවන අන්න හතේ දෙවනි ජවනේ උප්පාද තිති භංග කියන ෂණත්‍රයේ ඉන්න පුද්ගලයා ගැන තමයි මේ කතා කරන්නේ. එතන පළවෙනි සිතේදීම පළවෙනි ජවන් සිතේ උප්පාදයේදීම ලෝභ ජවන් සිතේ උප්පාදයේදීම සමුදේ සත්‍ය ඉපදුනා නේද? ඒකයි අතීතයේ ඉපදුනා උපජ්ජිත කියලා කිව්වේ. පැහැදිලි නේද? හැදිරිස හොඳයි අපි යමු ඊළඟට 20 බලමු. අපි මේ තෙරුවන් සරණයි සර්. කියන්නේ මේ අනබි සමේ විතානං කියන්නේ මේ සුද්ධාවාසේ හැර ඉතුරු සියලු භූමිවල පෘථග්ජන පුද්ගලයන් කියලා ගන්න පුළුවන්ද? බැ සුද්ධාවාසය හැර සුද්ධාවාසය පෘථග්ජන පුද්ගලයෝ නෑ නේ අනිවාර්යෙන්. එතකොට ඕනම තැනක ඉන්න පෘථග්ජන පුද්ගලෙක්. එතකොට ඔබතුමිය කිව්ව එක හරි. ඉතින් අනිත් තැන් වල නේ පෘථග්ජන ඉන්නෝ නම් ඉන්නේ නේද? එතකොට හරි. පාසඤ්ඤ සත්‍යය හැර එතන නේද? අසඤ්ඤ පාසඤ්ඤ සත්‍යය සත්‍ය තියෙනවා නේද? පුද්ගලයාත් අයිති. එයත් මේ අභිසමයට පත් වෙලා නැහැ නේද? මොකද අසංඥ සත්‍යයේ ප්‍රතිසන්දියක් ලබන්නේ නැහැනේ. යස්ස යත්තනේ නේද ජයන්ත මහත්තයා? එතකොට අසඤ්ඤ භූමිය ගන්න බෑනේ. යස්ස යත්ත ඔව් යස්සයක් සමුදේ සත්‍ය උපජ්ජිතනේ නේද? එතන අපි කතා කරේ නේද? ගන්න බෑ කොහොමත් එතන සමුදේ සත්‍ය උපදින්නෙත් නැහැ. ඒ ගැළපෙන්නේ නැහැ සන්නිට්ඨානෙට නේද? හොඳයි. හැබැයි අනභි සමේතාවෙන් නම් කිව්වහම අසඤ්ඤ සත්‍ය සත්වේනොත් අයිති. මොකද ඒගොල්ලන් ඒකාන්තයෙන්ම මේ මාර්ගඵලවලට පත් වෙලා නැහැනේ. හොඳයි අපි ඊළඟට යමු එහෙනම් 20. 20ට ගියොත් යස්ස යත්ත දුක්ඛ සත්‍යං නූපජ්ජිත. එතකොට මේක ඊට පස්සේ යන තස්ස තත්ත සමුදේ සත්‍යං නූපජ්ජිතාති. මොකද්ද මේක? යමක අපිට හඳුන්වන්න පුළන්නේ කොහොමද? කාල ભેදයෙන් සහ යමක ආකාරයෙන්. මොකද්ද මේ කියන වාරේ? යස්ස යත්ත නූපජ්ජිත පච්චනික උපාස පුද්ගල උපාස පුද්ගලෝකාස මොන වාරේද? කාල වාරේ අතීත අතීත කාල වාරේ නේද? අතීත අතීත කාල වාරේ. යස්ස යත් දුක්ඛ සත්‍යං නූපජ්ජිත තස්ස තත්ත සමුදය සත්‍යං නූපජ්ජිතාති. යමකුට යම් තැනක දුක්ඛ සත්‍ය නූපදුනිද ඕහට එතන සමුදය සත්‍ය නූපදුනිද කියලා අහනවා.
එතකොට ආමන්තා කියලා කියන. කෞද්ද මේ යස්ස යත්ත දුක්ඛ සච්චන් නූපජ්ජිත්ත කියලා කියන්නේ? කාටද කියන්න පුළුවන් යස්ස යත්ත දුක්ඛ සච්චන් නූපජ්ජිත්ත කියලා කියන්න පුළුවන් කාටද? රහතන් වහන්සේ. කාටද? අසන්නස දුක්ඛ සත්‍යය ඉපදිලා නැද්ද අසඤ්ඤ සත්‍යයේ කලින් ඉපදුනහම? එතන රූප පිරිනිවේ කවුද මෙතන යස්ස පිරිනිවේ කියන්නේ? රහතන් පිරිනිවන් වහන්සේ. දුක්ඛ සත්‍ය ඉපදිලා නැද්ද? මේ පිරිනිවන කෙනෙක් ගන්න බෑනේ. දුක්ඛ සත්‍යයට අයිති වෙන්නේ මොනවද? ලෞකික ධර්ම. ධර්ම සියල්ල නේද? ලෞකික ධර්ම සියල්ල තමයි අයිති වෙන්නේ නේද? ඒ කියන්නේ අපි ගන්න ඉන්ද්‍රිය බද්ධ කොටසනේ ගන්න. එතකොට දුක්ඛ සත්‍ය කලින් ඉපදිලා නැහැ කියන්නේ යම් භූමියක අතීතේ. දැන් ඉන්න පුද්ගලයෙක්ට දැන් ඉන්න භූමියේ අතීතයේ දුක්ඛ සත්‍ය ඉපදිලා නැහැ කියනකොට කවුරු ගැනද මේ කතා කරන්නේ? සුද්ධවාසී උපදිමින් ඉන්නයි. අන්න හරි. සුද්ධාවාසයේ උපදිමින් ඉන්න කෙනෙකුට නේද? ප්‍රතිසන්දිසිතේ ඉන්න කෙනෙකුට තමයි මේ කියන්න පුළුවන් දුක්ඛ සත්‍ය ඉපදිලා නැහැයි කියලා නේද? එතකොට උපාදක්ෂණේ ඉන්න කෙනෙකුට. එයාට තමයි එතන දුක්ඛ සත්‍ය ඉපදිලා නැත්තේ ආර්යයන් වහන්සේට. ඒ ආර්යයන් වහන්සේට සමුදය සත්‍ය එතන ඉපදිලා තියනවද කලින්? කලින් නෑ. කලින් කලින් ඒ භූමිය නෑ උපදින නෑ. නෑ. එහෙමනම් උත්තරේ වෙන්න ඕනේ ආමත්තා නේද? යම් එක්කොට යම් තැනක අතීතයේ දුක්ඛ සත්‍ය නූපදිනුද, ඕහට එතන සමුදය සත්‍ය නූපදිනුද කියලා ඇහුවම පිළිතුරු විය යුත්තේ එසේ. පැහැදිලි නේද? හොඳයි. මේකේ පටිලෝමේ යස්සවාපන යත්ත සමුදේ සච්චන් උපජ්ජිත්ත තස්ස තත්ත දුක්ඛ සච්චන් උපජ්ජිතාදී. බලන්න යමකුට වනාහි යම් තැනක සමුදේ සත්‍ය අතීතේ නූපන්නේද, ඕහට එතන දුක්ඛ සත්‍ය අතීතේ නූපන්නේද කියලා අහන්නේ. එතකොට දෙන උත්තරේ මොකක්ද? සුද්ධාවාසානං ဒුතිය චිත්තේ වත්තමානේ. ඔන්න එක්කනේ සුද්ධාවාසේ දෙවන සිතේ වර්තමානයේ කියන්න බලන්න මොකද්ද මේ සුද්ධාවාසයේ දෙවන සිතේ වර්තමානයේ කියනකොට මොන සිතද මොන තැනද කතා කරන්නේ කියලා? කවුරු ගැනද කතා කරන්නේ? සුද්ධාවාසයේ ඉපදිච්ච ප්‍රතිසන්දි සිත අනතුරු සෙත්තෙන් අනතුරුව පහළ වෙන භවංග සිත ගැන තමයි භවංග සිත නේද? පවංග සිත කිව්වම එතකොට වර්තමානයේ කියන කොට අපි මොකක්ද දන්නේ? ද්විතීය චිත්තේ වර්තමානයේ කියන එකේ තේරුම මොකක්ද? පාද තිති භංගව අන්න හරි. ක්ෂණත්‍රය අනතුරු සමංගී නේද? සුද්ධාවාසයේ දෙවැනි සිත සමංගී, ක්ෂණත්‍රය සමංගී ආර්යයන් වහන්සේ ගැන මේ කතා කරන්නේ. ඒ එක කොටස. ඊළඟට කියනවා අසඤ්ඤ සත්තාන. අසඤ්ඤ සත්‍යයන්ටත් එතන අතීතයේ සමුදේ සත්‍ය පුදුනේ නැහැ කියනවා. හරි නේද? එතන සමුදේ සත්‍ය පිදිලා නැහැ නේද? ලෝභ සිත් පහළ වෙලා නැහැ නේද? අසඤ්ඤ සත්‍ය නැසිත පහළ වෙන්නෙම නැති ඉඳ ලෝභ සිත් පහළ වෙලා නැහැ අතීතයේ. සුද්ධාවාසයේ නම් දෙවෙනි සිත කියන්නේ භවංග සිත. ඊට කලින් එතන ප්‍රතිසන්දි සිත. මොකද්ද සුද්ධාවාසයේ ප්‍රතිසන්දි සිත? කුමක් විය යුතුද? අපේ සිත පංචමධ්‍යානික විපාක සිත පංච පංචමධ්‍යානික විපාක සිත්. හරි. අනාගාමී එතකොට අනාගාමී වාසී කෙනෙක් ඉඳා නේද? එතකොට ඒ පළවෙනි සිත ඒක නම් ඊට කලින් එතන සිත් ඇති වෙලත් නැහැ නේ. ඒකින්ද අතීතයේදී මොකද වෙලා තියෙන්නේ? අතීතයේදී සමුදේ සත්‍ය ඉපදිලා නැහැ. ඊට පස්සේ කියනවා මේ දෙවනි සිතේ ඉන්නේ. එතකොට සුද්ධ අවසේ දෙවනි සිතේ සමංගී. ඒ දුක්ඛ සත්‍ය ඉපදිලා තියෙනවද නැද්ද අතීතේ? දෙවනි සිතේ ඉන්න ආර්යයන් වහන්සේ සුද්ධාවාසී අතීතයේදී දුක්ඛ සත්‍ය ඉපදුනාද නැද්ද?
එතන දුක් සත්‍ය ඉපදුනේ නෑ සුද්ධාවාසේ. මේ ඉපදුනා. දෙවනි සිතේ ඉන්නේ. දෙවනි සිතේ ඉන්නේ. ඉපදුනා. එතකොට පළවෙනි පුළුවන් පළවෙනි ප්‍රතිසන්දි සිත. දුකක්. අන්න හරි, ප්‍රතිසන්දි සිත කියන්නේ ඒකනේ. ඒකනේ ස්කන්ධ. මොකද දුක්ඛ සත්‍යද කියන්නේ? කන්දානම් පාතු බව ආයතනානම් පටිලාභ. ඔන්න ඕක තමයි දුක්ඛ සත්‍ය කිව්වේ නේ. එදින ස්කන්ධයන්ගේ 15 වීම තමයි එතන සිද්ධ වුනේ, පළවෙනි ප්‍රතිසන්දි සිතේදී. එහෙමනම් දෙවනි සිතේ ඉන්නේ ආර්යයන් වහන්සේට ඊට කලින් චිත්තක්ෂණයේදී දුක්ඛ සත්‍ය එතන ඇති වුණා නේද? එතකොට සුද්ධා, එතකොට බලන්න මොකද්ද අපි කිව්වේ? සුද්ධා වාසානං ဒုတိය චitte වර්තමානේ අසඤ්ඤ සත්තානං, දෙක කොටස් දෙකක්. තේසං තත් සමුදේ සත්‍යං උපජ්ජිත, සමුදේ සත්‍ය එතන ඒගලන්ට ඇති උනේ නැහැ අතීතේ. නොච තේසං තත් දුක්ඛ සත්‍යං උපජ්ජිත, දුක්ඛ සත්‍ය නූපදුනේ නොවේ නේද? ඊට පස්සේ සන්නිඨාණයට සංසයට ගැලපෙන කොටස කොහොමද කියන්නේ? සුද්ධා වාසානං, සුද්ධා වාසං උපජ්ජන්තානං තේස, තේසං තත් සමුදේ සත්‍යංච නූපජ්ජිත, දුක්ඛ සත්‍යංච නූපජ්ජිත. දැන් කතා කරන්නේ සුද්ධා වාසයේ පළවෙනි සිතේ නේද? ඒ කියන්නේ පළවෙනි සිතේ උපාදක්ෂිණේ ඉන්න ආර්යයන් වහන්සේ ගත්තාම උපජ්ජන්තානං කියන්නේ නිතරම ප්‍රතිසන්දි සිතේ උපාදක්ෂණේ ඉන්න ආර්යයන් වහන්සේ. උන්වහන්සේට එතන කලින් සමුදය සත්‍ය ඉපදිලත් නැහැ, එතන කලින් දුක්ඛ සත්‍ය ඉපදිලත් නැහැ. මොකද එතන ස්කන්ධ පහළ වෙලා නැහැ ඊට කලින්. පැහැදිලි නේද? එතකොට එතකොට බලන්න සුද්ධා වාසයේ දෙවනි සිතේ ඉන්න ආර්යයන් වහන්සේට ගෙයි පළවෙනි සිතේ ඉන්න ආර්යයන් වහන්සේගේ වෙනස බලන්න. මේ සත්‍ය හැටියට විස්තර කරනකොට ඒතරම් චිත්තක්ෂණයේ වෙනසෙන් කොච්චර ධර්මයන්ගේ වෙනසක් දකින්නවද කියලා බලන්න. ඉතින් ඒක බුද්ධ ඥාන, බුද්ධ ඥාණයෙන් දැකපු දේවල්. හොඳයි, මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. ඒවා සරණයි සර්. මේ කියන්න. ද්විතීයික චිත්තයයි තතිය චිත්තයයි අතර ධර්ම එම වෙනසක් නෑ කියලා හිතන්න පුළුවන්ද? තතිය චිත්තේ ගත්තොත් මොකද වෙන්නේ කියන්න පුළුවන්. ඒ ද්විතීයික ඒක චිත්තෙන් වගේ පස්සේ, ද්විතීයික චිත්තෙන් පස්සේ ඕනම සිතක් ගත්තොත් මොකද කියන්න පුළුවන්? ඒත් දුක්ඛ සත්‍ය මේ සමුදය සත්‍ය පුදුනේ නැහැ ඒ කියන්නේ ලෝභ, උපදිලා නැහැ පළවෙනි ලෝභ ජවනයේ යනකම් සමුදේ සත්‍ය ඉපදෙන්නේ ඒ ටික එතන සිත් 18ක් තියෙනවා. ඒක තමයි. ඒ ඔක්කොම ද්විතීයික චිත්තය විදියටම සලකන්න පුළුවන් නේ කියලා මට හිතෙනවා. සෝ සමුදිටන සලකන්න පුළුවන්. අපි ගිය සතියේ කතා වුණා ඒ පිළිබඳව. ඒ විදියට සලකන්න පුළුවන්. ඒ කියන්නේ ගැළපෙනවා නම් ඒ විදියට ගන්න පුළුවන්. නමුත් දැන් මේ පෙළේ කෙටියෙන් දක්වන්න ඕන වුණාම මෙන්න මේ ආකාරයෙන් දක්වනවා. නමුත් අපි ඒක ගැඹුරින් විශ්ලේෂණය කරනකොට ඒ ලෝභ චවන් පහළ වෙනකම්ම ඒක ගන්න පුළුවන් නම්, ගැළපෙනවා නම් ඒ විදියට ගත යුතුයි. හරි ඒ නේද? සියල්ල බවාංග සිත් නේද සර්? ඔව්, පළවෙනි ලෝභ චවනේ පහළ වෙනකම් ඊට මනෝද්වාර ආවර්ජන සිත තමයි ඉස්සල්ලාම පහළ වෙන්නේ භවංග සිත් වලින් අනතුරුව. ඊට පස්සේ තමයි ලෝභ චවන් පහළ වෙන්නේ නේද? ඒ ලෝභ චවන් චිත්ත විතියක් ගන්න එපා. ඒ කියන්නේ ප්‍රතිසන්දියේ ඉඳලා ඒ වෙනකන් පහළ වෙන්නේ භවාංග සිත් නේද? ඔව්, ඊට පස්සේ භවංග සිත් වලින් අනතුරුව පහළ වෙන්නේ මනෝද්වාර ආවර්ජන අනාවක් සිත් නේද? ඊට පස්සේ ජවන් සිත්. හරි. හොඳයි තේරුණා. හොඳයි, තේරුවා. තේරුවන් සරණයි ජයන්ත මහත්තයා. එතන අසඤ්ඤ සත්තානං තේසං ඒ කොටසට නොච තේසං තත්ත දුක්ඛ සත්‍යං නූපජ්ජති කියන කොට කෑල විස්තර කරන්නේ කොහමද? අසඤ්ඤ සත්තානං තේසං තත්ත සමුදය සත්‍යං නූපජ්ජිත නොච ඔව්. තේ සත්‍ය කියන්නේ දුක්ඛ සත්‍ය නූපදුනේ නොවේ. ඉතින් ඉපදුන එතන යන් සිතයි හැදෙන්නේ නැහැ නේ අසංඤ සත්තානයි. දුක්ඛ සත්‍යයට අයිති වෙන්නේ නාම විතරක් නෙමෙයි, රූපත් අයිති ආ වෙනවා. රූප අයිති වෙන නිසා හරි. ඔව්. ඒ නිසා එහෙම කියන්න පුළුවන් නේද? හරි. හොඳයි. පැහැදිලි. ඔය වගේ පෙරවන් තමයි ඇත්තට මේක හරිම ලස්සනයි. මේක මේ ඉගෙන ගන්නකොට හරිම ලස්සනට මේව පැහැදිලි කරලා තියෙනවා. අපි යමු 22ට. මම ඉතුරු කොටස කරන්නේ ඔය බලා ගන්න පහසුයි ඒවා. අපි යමු 22ට. මට කියන්න බෑ මේ මොන වාරයේද කියලා.
යස්ස දුක්ඛ සත්‍යං උපජ්ජිස්සති තස්ස සමුදය සත්‍යං උපජ්ජිස්සති ඉති. මොකද්ද මේ වාරය? කාලය හැටියට අනාගත අනාගත වාරය නේද? ඔය අන්න හරි අනාගත වාරය. ඒතකොට යස්ස කියලා තියෙනවා නම් මේ එතකොට මේ මොන වාරයද? පුද්ගල වාරය. බව හොඳයි. එතකොට මින්ද මතක තියාගන්න ඔය මේ පාලියෙන් ඉගෙන ගන්න එක ලේසි එකයි. දැන් ඉස්ස කියන ශබ්දයත් එක්කෙනා නම් ඒක අනාගතේ ක්‍රියාවක ඉස්ස කියලා තියෙන උපජ්ජිස්සති ගමිස්සති ඒ වගේ එනකොට දේසිස්සති ඒ වගේ එනකොට ඒව අනාගත කාලේ. යස්ස දුක්ඛ සත්‍යං උපජ්ජිස්සති තස්ස සමුදය සත්‍යං උපජ්ජිස්සති इति. මොකද කියන්නේ? යමකට දුක්ඛ සත්‍ය අනාගතයේ උපදී නම් ඕහට සමුදය සත්‍ය අනාගතයේදී උපදීද කියලා අහන්නේ. යමකට දුක්ඛ සත්‍ය අනාගතයේදී උපදිනවා නම් හරි තස්ස සමුදය සත්‍යං උපජ්ජිස්සති इति. මම ප්‍රශ්නයක් අහන්නම්. කාටද දුක්ඛ සත්‍ය අනාගතයේදී උපදින්නේ නැත්තේ? රහතන් හරියටම හරියටම කියන්න ඕනේ මොන සිතද කියලාත් කියන්න ඕනේ. හරි. වහන්සේගේ චුතිසිත අරහත් පාලසිත අඩ රහත් අර පලසිතෙන් පසුව ඇති වෙන ක්‍රියාසිත මොනකටද ඇති වෙන්නේ? දුක්ඛ සත්‍යයට දුක්ඛ සත්‍ය. එහෙනම් ඒ උත්තරේ නිවැරදි නෑ. අරහන්ත වහන්සේ චුතිසිතේ චුතිසිත අරහත් චුතිසිතේ අරහත් චුතිසිත. අරහත් චුතිසිත සමංගී පුද්ගලයාට තමයි නැත්නම් අයාරයන් වහන්සේට තමයි දුක්ඛ සත්‍ය මතු උපදින්නේ නැත්තේ. අපි හිතමුකෝ චුතිසිතට කලින් සිතේ ඉන්න අරහතුන් වහන්සේට නැත්නම් රහතන් වහන්සේට ගැන මොකද කියන්න බලන්නේ? උන්වහන්සේට දුක්ඛ සත්‍ය අනාගතයේදී ඉපදිනවද නැද්ද? චුතිසිත දුක්ඛ සත්‍යයට අයිති ඔව් අනාගතේ චුතිසිත. උපදින්නේ අනාගතේ නෑ ඔන්න හොඳට කල්පනා කර. දැන් මං අහන්නේ කා ගැනද? චුති චුතිසිත සිතට කලින් සිත සමංගී රහතන් වහන්සේ. කලින් සිතේ ඉන්න රහතන් වහන්සේ. ඊළඟ මොහොතේ චුති සිත ඇති වෙනවා. එතකොට ඒ රහතන් වහන්සේට ද ඊළඟ මොහොතේ චුති සිත ඇති වෙන්න නියමිත රහතන් වහන්සේට අනාගතයේදී දුක්ඛ සත්‍ය උපදිනවද? උපදින මේ ලෞකික උපදිනවා. විපාක සිතක් උපදිනවා ඊළඟ භවයේ ඊළඟට ඉපදින්න ඔව් චුතිසිත විස්තර දුක්ඛ විස්තර සත්‍යනේ නැහැ. ඔව් විස්තර නෙමෙයි. දැන් දුක්ඛ සත්‍ය උපදිනවද කියලා හැමෝම ඔව් කියන්න වෙනවානේ. හේතුව ඔව් තමයි ඔව් චුතිසිත උපදින කියලා කියන්නේ ලෞකික සිතක්. තක් ඔව් විපාක ලෞකික විපාක සිතක් නේ. එතකොට අනිවාර්යයෙන්ම දුක්ඛ සත්‍ය උපදිනවා. ඉතින් අපි දැන් ආපහු යමුකෝ මේ යමකේ. යස්ස දුක්ඛ සත්‍යං උපජ්ජිස්සති යමකුට අනාගතයේ දුක්ඛ සත්‍ය උපදීද උපදින්නේද කියලා කියමුකෝ. තස් ඕහට සමුදය සත්‍යං උපජ්ජිස්සති. සමුදය සත්‍ය අනාගතයේදී උපදිනවද කියලා අහන. ඒකට මොකද දෙන උත්තරේ? අග්ගමග්ග සමංගීනං. ඒ කියන්නේ කවුද මේ අග්ගමග්ග සමංගීනං කියන්නේ? රහත් මාර්ගසිත ආත්මදසිත රහත් මාර්ගසිත සමංගී ආර්යයන් වහන්සේ නේද? අග්ගමග්ග සමංගී නම් අරහන්තානං. අරහන්තානං කියන්නේ කවුද? රහත් ඵලසිතේ ඵලසිත ඵලසිත හා ඉන් පසුව ජීවත් වෙන රහතන් වහන්සේ. හරි. යස්ස චිත්තස් ඊළඟ කොටසක් තියෙනවා. යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලබිස්සං. අග්ගමග්ගා පටිලබිස්සන්ති. ඒ කියන්නේ ගොඩක් කට්ටිය ගැන කියන්නේ. යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගා පටිලබිස්සන්ති. ඒ කවුද? ඒ මොන සිතේ ඉන්න කෙනාද? යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගා පටිලබිස්සන්ති කියන ඒ පුද්ගලයා මොන සිත සමංගී පුද්ගලයාද? පලසිත බෝධානසිත බෝධාන සිත. බෝධාන සිත කියන්නේ අරහත් මාර්ග සිතට කලින් සිතනේ. ඒ සිත අනන්තර වන අග්ග මාර්ගයේ පහළ වෙන්නේ නේද? අනන්තරා කියලා කියන්නේ අතරක් නැතු.
එතකොට මාර්ගසිත පාරණ. එහෙනම් යස්ස චිත්තස්ස අනන්තරා මග්ගම් පටි ලබිස්සති කියන්නේ ලබිස්සන්ති කියන්නේ වෝදාන සිතේ ඉන්න ආර්යයන් වහන්සේලාට. ඔවුනට දුක්ඛ සත්‍යං උපජ්ජිස්සති. ඔවුනට මොකද මේ දැන් බලන්න කී දෙනෙක් කිව්වද? අග්ග මාර්ගයේ සමංගි පුද්ගලයාත් කිව්වෝ. හරි? ඒ කියන්නේ රහත් මාර්ගස්ත පුද්ගලයා. රහත් මාර්ගස්ත පුද්ගලයා. ඊට පස්සේ රහතන් වහන්සේ ගැනත් කිව්වා. ඊට පස්සේ වෝදානසිත සමංගී ආර්යයන් වහන්සේ ගැනත් කිව්වා. හරි, අග්ග මාර්ගයට පෙර ඉන්න අනාගාමීන් වහන්සේ ගැනත් කිව්වා. ඒ අයට අනාගතයේදී දුක්ඛ සත්‍ය උපදිනවා කියලා කියනවා. හරිද ඒ කතාව? ඒ අයට හරි දුක්ඛ සත්‍ය අනාගතයේ උපදිනවද? හරි 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 නේද? මොකද අපි දැන් කතා කරා චුතිය පවා දුක්ඛ සත්‍ය කියලා නේ. රහතන් වහන්සේගේ චුති සිත පවා දුක්ඛ සත්‍ය කියලා අපි කතා කරානේ. එහෙනම් අපිට බය නැතුව කියන්න පුළුවන් ඔය කියපු සියලු දෙනාම චුත වෙනවනේ කවදකාරී නේද? එහෙමනම් අනිත් මොනවා නැති වුණත් දුක්ඛ සත්‍ය අනාගතයේදී උපදිනවා කියන එක ස්ථිර වශයෙන් කියන්න පුළුවන්. නෝච තේසං සමුදේ සත්‍යං උප්පජ්ජිස්සති. ඒ අයට සමුදේ සත්‍ය අනාගතයේදී උපදිනවාද ඔය කිව්වා කට්ටිය? අග්ග මාර්ගයේ සමංගී යන අරහත් මාර්ගස්ත, ඊට පස්සේ අරහන්තාණන් කියන්නේ රහතන් වහන්සේලාට, ඊට පස්සේ මේ අග්ග මාර්ගයේ ලබන්න ඔන්න මෙන්න තියෙන මේ වෝදාන සිතේ ඉන අනාගාමී ආර්යයන් වහන්සේලාට ඇති වෙනවද අනාගතයේදී සමුදේ සත්‍ය? නැහැ. නෑ නෑ නේද? එතකොට එතනදී ඒ ගන්න පුළුවන්. හැබැයි මෙතනදී මතක තියාගන්න ඕනේ, අපි හිතමු දැන් යම් කිසි අනාගාමී ආර්යයන් වහන්සේ කෙනෙකුට අනාගාමී ආර්යයන් වහන්සේ කෙනෙකුට ලෝභ සිත් ඇති වෙන්න පුළුවන්ද? පුළුවන් නේ. මොකද ලෝභය කියන එක දුරු වෙන්නේ අරහත් මාර්ග නේද? එතකොට හැබැයි ඒ ලෝභය මේ පෘථග්ජනීන්ට වගේ මේ කාම වස්තුන් වලට ඇති වෙනවද අනාගාමීන් වහන්සේලාට? නෑ, නෑ. රූපරාග නෑ නේද? ඒ ලෝභ සිත්. අන්න හරි. එතකොට ඒ ස්කන්ධ කෙරෙහි යම් කිසි ලෝභයක් තියෙන්න පුළුවන්. හැබැයි ඒ විදිහට ඇති වෙන්නේ නැහැ. සාමාන්‍ය විදිහට ඇති වෙන්නේ නැහැ. එහෙමනම් ඒ අවසාන ලෝභසිතෙන් පස්සේ, ඒ වගේම දැන් අනිත් පුද්ගලයන්ට උනත් අවසාන ලෝභසිතෙන් පස්සේ, අපි හිතමු යම් කෙනෙකුට ලෝභසිත තිබිලා ඔන්න අවසාන ලෝභසිත ඇති වුණා ඒ මුළු සංසාරෙම. ඊට පස්සේ ඉදිරියේදී මාර්ග ලැබලා රහත් බවට පත් වෙනවා නම් ඒ අවසාන ලෝභසිත ඇති වුණාට පස්සේ ඒ පුද්ගලයාටත් මේක ওই විදිහටම අපිට කියන්න පුළුවන්. මොකද අනාගතයේදී සමුදේ සත්‍ය ඇති වෙන්නේ නැහැ කියලා නේද? හැබැයි දුක්ඛ සත්‍ය නම් අනිවාර්යයෙන්ම අනාගතයේදී ඇති වෙනවා. හැබැයි ඉතින් මෙතනදී විස්තර කරලා තියෙන්නේ හරියට පැහැදිලිව වෙන් කරලා කියන්න පුළුවන් දේ තමයි මෙතන කියලා තියෙන්නේ. අනිත් ටික අපි දැනුමත් අනුව යුක්තියක් ඇතුව තමයි අර විදිහට අපි කියන්නේ අවසාන ලෝභ සිතින් පස්සේ ඉන්න හැම දෙනාම මේකට ඇතුළත් වෙනවා කියලා. ඊට පස්සේ බලන්න මේ කියනවා අපි මොකද කිව්වේ? අපි කිව්වා අග්ග මග්ග සමංගී නම් අරහන්තානම් යස්ස චිත්තස් සමන්තර අග්ග මග්ගම් පටිලා විස්සන්ති තේසං දුක්ඛ සච්ඡං උපජ්ජිස්සති නොච තේසං සමුදය සච්ඡං උපජ්ජිස්සති ඉතරේසං තේසං අනිත් අය ඉතිරි අනිත් අයට දුක්ඛ සච්ඡංච උපජ්ජිස්සති සමුදය සච්ඡංච උපජ්ජිස්සති ඉතිරි අයට ඉතිරි හැමෝටම දුක්ඛ සත්‍යත් අනාගතයේදී උපදිනවා සමුදය සත්‍යත් අනාගතයේදී උපදිනවා. ඒ කියන්නේ මේ සංසාරේ යන පුද්ගලයෝ ගත්තාම අනිවාර්යයෙන්ම දුක්ඛ සත්‍යත් උපදිනවා සමුදය සත්‍යත් උපදිනවා. ඊට අමතරව යටපලස්චාර්යයන් වහන්සේලා පවා ඊළඟ භවයේ යම් තැනක ඉපදුනා නම් එතනදී භවනිකාන්ති වශයෙන් හෝ ඒ සමුදය සත්‍ය උපදිනවා. ඉතින් අන්න ඒක අපි තේරුම් ගන්න ඕන. ඊට පස්සේ මේකේ පටිලෝමේ ගත්තොත් එහෙම යස්ස සමුදේ සච්ඡං උපජ්ජිස්සති යස්ස දුක්ඛ සච්ඡං උපජ්ජිස්සති ඉති කියලා හෙව. දැන් ඉන්න කාට හරි අනාගතයේදී සමුදේ සත්‍ය උපදිනවා නම් දුක්ඛ සත්‍ය උපදීද කියලා හෙව්වොත් සමුදේ සත්‍ය උපදින්නේ මොන සිතකට? මොන සිතක? ලෝභ සිත. ලෝභ සිතක. ලෝභ සිතක.
හරි. ලෝභසිතේ ඒ ලෝභය සමුදය සත්‍ය වෙනවා. ඒ සිතත් ඉතිරි චෛතසික ධර්මත් මොනවද? මොන සත්‍ය රදයිසි? සත්‍ය දුක්ඛ දුක්ඛ සත්‍ය. සත්‍ය. එහෙමනම් අනාගතයේදී සමුදය සත්‍ය කාටර ඇති වෙනවා නම් දුක්ඛ සත්‍ය කියන එක අනිවාර්යයෙන්ම ඇති වෙනවා ඒ සිතේදීම නේ. වෙන ඒවා ගැන හිතන්නේ නැතු වුණත් අපිට කියන්න පුළුවන් ඒ සිතේම ඇති වෙනවා. එහෙමනම් අපිට ආමන්තා කියන පිළිතුර ලැබෙනවා නේද? ඔන්න ඔය ආකාරයෙන් තමයි අපි මේක බලන්න ඕනේ. අපි තව තැනකට යමු. අපි යම් බලන් 23ක් දාලා තියෙනවා. අපි 25ට යමු. අනේ මේ සමුදය මූල මාර්ග මූල 23. බල මොකද මේ කියන්නේ? යස්ස සමුදය සත්‍යං උපජ්ජිස්සති. යම් කට සමුදය සත්‍ය අනාගතේ උපදී නම් උපදීද ඕහට තේ සස්ස මග්ග සත්‍යං උපජ්ජිසීති ජිස්සතිති. ඔහුට මාර්ග සත්‍ය අනාගතයේදී උපදීද කියලා අහන්නේ. යමකට සමුදය සත්‍ය අනාගතයේදී උපදිනවා නම් ඕහට මාර්ග සත්‍ය අනාගතයේදී උපදීද කියලා අහන්නේ. එතකොට මේ සමුදය සත්‍ය අනාගතයේදී උපදිනවා කියලා කියනකොට අපි දන්නවා මේ රහත් පුද්ගලයන් ගැන නෙවෙයි, කියන්නේ ඊට පහළනේ. එතකොට අපිට ඒ අයගෙන් අපිට තෝරගන්න වෙනවා මේ මාර්ග සත්‍ය උපදින්නේ කාටද, මාර්ග සත්‍ය උපදින්නේ නැත්තේ කාටද ආදි වශයෙන් තෝරගන්න වෙනවා. දැන් බලන්න මොකද්ද මේකට දෙන විසජ්ජනය. යේ පුතුජ්ජනා මග්ගං න පටිලබිස්සන්ති. අපි කවුද එහෙම හඳුන්වන්නේ? යම් පෘතග්ජනෙක් මාර්ගය පිළි නොලබන්නා වූ යම් පෘතග්ජනෙක් අනාගතයේදී පටිලබිස්සන්ති කියලා කියන අනාගතනේ. න පටිලබිස්සන්ති කියලා කියන්නේ එතන මාර්ගය අනාගතයේදී පිළි නො මේ ලැබෙන්නේ නැති, හරි, ප්‍රතිලාභේ නොකරන පෘතග්ජනෙක්. ඒ අයට කියන නමක් තියෙනවා, විශේෂණාවක් අපි කියන. මොකක්ද ඒ කියන්නේ? අද්භාවි එහුනේ අභාවි කියලා අභව්‍ය. අභව්‍ය පුද්ගලයෝ කියලා කියනනේ. මාර්ගය ලැබීමට භව්‍ය නැහැ, අභව්‍යයි. හරි. ඊට පස්සේ ඒගොල්ලන් යේ පුතුජන මග්ගන්න පටි ලබිස්සන්ති තේසං සමුදේ සච්චං උපජ්ජිස්සති නොච තේසං මග්ග සච්චං උපජ්ජිස්සති. මාර්ගයේ පිළි ලබන්ඩ අභව්‍ය පුද්ගලයෝ, පෘථග්ජන පුද්ගලයන්ට සමුදය සත්‍ය අනාගතයේදී උපදිනවා. නමුත් එයාට මාර්ග සත්‍ය අනාගතයේදී උපදින්නේ නැහැ. ඒ මාර්ගය පිළි ලබන්නේ නැහැ නේගොල්ල අනාගතේ අභව්‍ය නිසා. ඊට පස්සේ කියනවා යේ මග්ගම් පටි ලබිස්සන්ති. යම් කෙනෙක් අනාගතයේදී මාර්ග ප්‍රතිලාභේ ලබනවා නම් ඒ පුද්ගලයාට සමුදය සත්‍යත් උපදිනවා. සමුදය සච්ඡංච උපජ්ජිස්සති මග්ග සච්ඡංච උපජ්ජිස්සති කියනවා. ඒකෝ හැබැයි මෙතෙන්දි බලන්න ඕනේ තෝරලා ගන්න. ඒ කියන්නේ යම් යේ මග්ගම් පටි ලබිස්සන්ති තේසං සමුදේ සච්ඡං චුප්පජ්ජිස්සති. මේ කියන්නේ කවුද? කියන්නේ අපි කියවන මේ අවසාන ලෝභ ජවනයේ පහළ වුණාට පස්සේ කියලා කතාවක් කියවන කලින් ඒ වගේ අය නෙවෙයි. මේ සාමාන්‍යයෙන් මේ සංසාරයේ යන පුද්ගල මේක වෙන වෙන වශයෙන්ම දීලා ඇති ඔය යමක වාචනා මාර්ගයේ මේ පුද්ගලයෝ කවුද කියලා මට බලන්න තරම් වෙලාවක් තිබුණ නැහැ. එතෙන්දි කියනවා යම් කිසි කෙනෙක් අනාගතයේදී මාර්ගයේ පිළි ලබනවා ඒ අයට සමුදය සත්‍යත් අනාගතයේදී උපදිනවා, මාර්ග සත්‍යත් අනාගතයේදී උපදිනවා කියලා කියනවා. හරි. පෙරුවන් සරණයි ජයන්ත මහත්මයා. දැන් කියන්න. ඔය ඔතන අර මේ සමුදය සත්‍යං උපජ්ජිස්සති ගොඩට ගන්නේ අර මේ දැන් අපි දැන් මාර්ගයේ පිළිලබන කට්ටියගේ අර ඒගලන්ට ඇතිවෙනවනේ අන්තිම ලෝභ චිත්ත වීතිය, ඒකෙත් 6 වෙනි ජයවණේ දක්වා විතරයි ගන්න. ඒ කියන්නේ එතනින් පස්සේ අනාගතය ගැන ගන්න බැරි හින්දා, ඒ කියන්නේ 7 වෙනි ජයවණේ ගත්තොත් එතනින් අනාගතය ගැන කතා කරන්න බෑනේ. ඒකින්ද අර අන්තිම ලෝභ චිත්ත වීතියේ 6 වෙනි ජවනයේ දක්වා තමයි එතන අර මේ යේ මග්ගම් පටි ලබිස්සති තේසං සමුදේ සච්ඡං ච උපජ්ජිස්සති කොටට ගන්නෙ මග්ග සච්ඡං ච උපජ්ජි උපජ්ජිස්සති විදිහට ගන්නෙ ගන්නේ නේද? එතකොට ඇත්තම මේ කියන්නේ ඇත්තම යම් කිසි ආර්යයන් වහන්සේ කියන නැත්නම් යම් කිසි පුද්ගලෙක් ඒ භවයේදීම රහත් වෙනවා නම්
අපි දන්නවනේ හත්තිරි ජවනයෙන් තමයි උපපච්ච වේදනීය කර්මයක් හැටියට ඊළඟ ජීවිතයේ ප්‍රතිසන්දී ලබා දෙන්නේ නේද? එතකොට එහෙම ප්‍රතිසන්දියක් ලැබෙන්නේ නැති හින්දා වෙන්න ඕනේ එහෙම ගන්නෙ නේද? නෑ අමතමාතු කියන්නේ ලෝභ චිත්ත වීතියේ දැන් හත්වෙනි ජවනේ ගන්න බැරි මෙතන අනාගතය ගැන කතා කරන්නේ. එතකොට දැන් අනාගතේ සමුදේ සච්චේ උපජ්ජිස්සති එකට ඒ කියන්නේ අන්තිම ඒ කියන්නේ මාර්ගයේ පිළිලබන කෙනාගේ අන්තිම ලෝභ චිත්ත වීතිය තියෙනවනේ. අන්තිම ලෝභ චිත්ත වීතියේ 6වෙනි ජවනේ දක්වා විතරයි ගන්න කියන එක මේ යමක වාචනා මාර්ගයේ තියෙනවා. මේ ඒ කියන්නේ එතනින් හත්වෙනි ජවනේ ගන්න බෑ කියන එක. හත්වෙනි ජවනේ ගන්න බැරි හේතුව අනාගතය ගැන කතා කරන හින්දා මෙතන. ඇයි අනාගතය ගැන කතා මෙතන කරන සමුදේ සච්ඡංච උපජ්ජිස්සතිනි කියන්නේ ඔව් සමුදේ සච්ඡේ උපජ්ජිස්සති කොටසට හරි හරි අන්තිම ලෝභ එතකොට චිත්ත හරි වීතියේ 6වෙනි ජවනේ දක්වා ගන්න හය කිව්වා. විනි ජවනේ දක්වා හරි එතකොට හත්වෙනි ජවනේ තමයි අනාගතයේ සමුදය සත්‍ය පහළ වෙනවා කියලා කියන්නේ නේද ඔව් එතන ඉවරයිනේ 7වෙනි ජවනේනේ අනාගතේ වෙන්නේ. එතකොට ඒකින්ද 7වෙනි ජවනේ ගැන කතා කරන්න බෑ මෙතනදී. 6වෙනි හරි ජවනේ දක්වා කරන්න. හරි පළවෙනි ජවනයේ සිට හයවෙනි ජවනයේ දක්වා කතා කරන්න පුළුවන් ඒ අවසාන ලෝභ ජවන් චිත්ත වීතියේ පළවෙනි ජවනයේ ඉඳන් හයවෙනි ජවනයේ සමංගී පුද්ගලයෝ අයිති වෙනවා මොකද ඒ අයට අනාගතයේදී මේ සමුදේ සත්‍ය පහළ වෙනවා නමුත් හත්වෙනි ජවනයේ ඉන්න එක්කෙනාට අවසාන මේ සංසාරෙම අවසාන ලෝභ ජවන චිත්ත වීතිය හත්වෙනි ජවනයේ ඉන්න කෙනාට ඉන් ඉදිරියට නැවතත් ලෝභ සිත් පහළ වීමක් නැති නිසා හයවෙනි ජවනයේ දක්වා පමණයි කතා කරන්න පුළුවන්නේ ඒ සමංගී පුද්ගලයාට අනාගතයේදී සමුදේ සත්‍ය උපදිනවා කියලා නේද? ඒක නේද කිව්වේ? ඒක තමයි තමයි මේ තිරුවන් සර්. නේ බොහොම පිං එක මතක් කරාට හොඳයි. ඒක මං හිතන් තේරුණ නැති තේරුණ නැත්නම් අහන්න. ඒ විදිහට තමයි මෙතෙන්දි ගන්න. එතකොට අපි කොහොමද කිව්වේ? යේ මග්ගම් පරිලබිස්සන්ති තේසං සමුදේ සච්ඡං ච උපජ්ජිස්සති මග්ග සච්ඡං ච උපජ්ජිස්සති. දැන් මෙතෙන්දි ගත්තේ එතකොට මේ ඒ සංසාරයේම පහළ වෙන අවසාන ලෝභ ජවන චිත්ත වීතියේ හයවෙනි ජවනෙන් මෙහා ඉන්න අය තමයි මේ අනාගතයේදී මාර්ග ප්‍රතිලබන්න සුදුසු අන්න ඒ අය තමයි මෙතෙන්දි ගත්තේ යේ මග්ගම් පටි ලබිස්සන්ති තේසං සමුදේ සච්ඡංච උපජ්ජිස්සති මග්ග සච්ඡංච උපජ්ජිස්සති කියලා. ඊළඟට කියනවා මේක පරිලෝමේ යස්ස වාපන මග්ග සච්ඡං උපජ්ජිස්සති තස්ස සමුදේ සච්ඡං උපජ්ජිස්සති ඉති. යමකට වනාහි මාර්ග සත්‍ය අනාගතයේදී උපදීද උපදින්නේද ඕහට සමුදේ සත්‍ය අනාගතයේදී උපදීද කියලා අහනවා. එතකොට මොකද කියන්නේ? යස්ස චිත්තස්ස අනන්තරා අග්ග මග්ගම් පටි ලැබිස්සන්ති. තේසං මග්ග සච්ඡං උපජ්ජිස්සති නොච තේසං සමුදේ සච්ඡං උපජ්ජිස්සති. මේ කියන්නේ මොකද්ද මේ? යම් සිතකට අනතුරු අග්‍ර මාර්ගයේ කියන රහත් මාර්ගයේ ප්‍රතිලබනවා නම් ප්‍රතිලබනවා නම් ඒ අයට මාර්ග සත්‍ය උපදිනවා. ඇයි මේ ඉන්නේ වෝදාන සිතේ. මාර්ග සත්‍ය උපදිනවා හැබැයි සමුදේ සත්‍ය අනාගතයේදී උපදින්නේ. හැබැයි ඉතින් එතනදී ගන්න හොරත් ගන්න ඕනේ. එතකොට අර අපි කිව්වා නේද මේ අර හත්වෙනි ජවනයේ ගැන අවසාන ලෝභ ජවන් චිත්ත වීතිය හත්වෙනි ජවනයේ ගත්තොත් අන්න ඒ හත්වෙනි ජවනයේ ඉන්න පුද්ගලයාගේ පටන් ඒ පුද්ගලයා දිගටම ගන්න පුළුවන් ඔය වෝදාන සිත දක්වා. මොකද එතනට එනකම්ම අනාගතයේදී යට සමුදේ සත්‍ය උපදින්නේ නැති නිසා. ඊළඟට ඒචාඤ්ඤේ මග්ගම් පටිලබිස්සන්ති තේසං මග්ග සච්ඡංච උප්පජ්ජිස්සති සමුදේ සච්ඡංච උප්පජ්ජති. එයින් අන්‍ය පුද්ගලයන්ට අන්‍ය මාර්ග ප්‍රතිලබන්නා වූ අනෙකුත් පුද්ගලයන්ට මාර්ග සත්‍යත් උපදිනවා සමුදේ සත්‍යත් උපදිනවා කියලා තියෙනවා. ඒචාඤ්ඤේ මග්ගම් පටිලබිස්සන්ති. ඒ කියන්නේ මාර්ග මේක අමිත මහත්මිය මේක මතකද කොහොමද ඉන්නේ කියලා? ඒ චඤ්ඤේ මග්ගම් පටි ලබිස්සන්ති තේසම් මග්ග කියන්නේ සච්ඡං. දැන් අනිත් මාර්ග ලබන අයට ප්‍රශ්නයක් නැහැ නේද? ඒ කියන්නේ දැන් මෙතන අරහත් මාර්ගය ගැන විතරයි කතා කරේ හරි. උඩ මේ. අනිත් මාර්ගෙ නේ අඤ්ඤේ ඔව් මග්ගම් අනිත් අයට කියන්නේ. කොහොමත් තව ඉදිරියට ගොඩක් ඒ කියන්නේ සමුදේ සත්‍ය ඇති වෙනවා මාර්ග සත්‍යයත් ඇති වෙනවා නේද? අනිත් මාර්ගය කියන්නේ අනිත් මාර්ග ලබන්න තියෙන අයට ඒ කියන්නේ ඕනම මාර්ගයක් ලබන්න තියෙන අයට නේද? අනිත් සියලුම පුද්ගලයෝ අයිති මෙතනට නේද? ඒ කියන්නේ යටපලස්ත
අරයන් එකනේ මේ ප්‍රොටක්ෂන මාර්ග ලබන අයයි මේ අනිත් මාර්ග ලබන අයයි ඔක්කොමයි තියෙතන්ට මෙතනදී කියනවා අරහත් මාර්ග හැර අන්‍ය වූද යම් කෙනෙක් මාර්ගයේ පිළිලබන්නා හොනම් ඔවුනට මාර්ග සත්‍යද උපදින්නේය, සමුදය සත්‍යද උපදින්නේය කියලා කියනවා නේද? වෙන අනි මේ ඊට පහළ ඉන්න අයට අර කිව්ව විදිහට. ඒ කියන්නේ සමුදය සත්‍ය උපදින්න භව්‍යයි ඒගොල්ලන්ට. ඒ අය තමයි එතන අරන් තියෙන්නේ නේද? හොඳයි. අපි බලමු තව එකක් බලමු දැන් කීයද වෙලාව? දෙකයි නේද? අපි පැයක් විතර කරලා තියෙනවා. හැබැයි මම කැමති මේ ওই විදිහට බලන්න අපි පොඩ්ඩක් යමු නිරෝධ පැත්තට. අපි බලමු නිරෝධේ වාරේටත් පොඩ්ඩක් යක් බලන්න. දැන් අපි එතකොට අවසානයට කරපු වාරේ තමයි එතකොට අනාගත වාරේ නේද? අපි බලමු මේකේ නිරෝධ වාරයට ගියොත් මේක සෑහෙන දිගට තියෙන පුළුවන් තරම් බලා ගන්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අපිට වෙනම යොමු කරන්න පසු අවස්ථාවක අපි උත්සාහ කරමු විසඳ ගන්න. නිරෝධ වාරේ පිටුවක් කියන්න පුළුවන්ද කාට හරි? 488 488 ළඟමනේ. උප්පාද වාරය ඉවරයි. ඊළඟට නිරෝධ වාරය නේද? හොඳයි. නිරෝධ වාරයේදී මේ ප්‍රවෘත්ති නිරෝධ වාරයනේ මේ කියන්නේ. හරි, ප්‍රවෘත්ති වාරය නිරෝධ වාරය. එතකොට යමක වාචනා මාර්ගයේ 280 වෙනි පිටුවේ සත්‍ය යමක යටතින 280 වෙනි පිටුවේ තියෙනවා ප්‍රවෘත්ති නිරෝධ වර්තමාන වාරය. උප්පාද වාරයේ දේශනා කොට වදාරා අනතුරු නිරෝධ වාරය වදාළ සේක. හරි, අපි බලමු එතනටත් ගිහිල්ලා පුළුවන් වුණා. එතන තියෙන 280 ළඟයි. ඉන්න බලන්න මේක පෙන්නුව වටිනවනේ. 280 280 මෙතින් මේකද කියනවා උත්පාද ප්‍රවෘත්ති නිරෝධ වර්තමාන වාරය ගැන කියනවා. උත්පාද වාරයේ දේශනා කොට වදාරා අනතුරු නිරෝධ වාරය වදාළ සේක. පද බෙදා කීම උත්පාද වාරය අනුව කියන. උත්පාද වාරය අනුව තමයි කියන්න කියලා කියන්නේ. වර්තමාන වාරයේහි බෙදා ස්වරූප කීම උත්පාද වාරයට වඩා විශේෂයක් නොමැත. උත්පාද වාරය දන්නවනම් වර්තමාන නිරෝධ වාරයේ ගැන වැඩිපුර උත්සාහයක් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක තේරෙනවා හොඳට. උපජ්ජන්ත යන්නට චවන්තද. උපජ්ජන්ත කියන්නේ මොකක්ද? උපදිමින් උපදීක්ෂණේ උපදිමින් උත්පාදක්ෂ උපජ්ජන්ත කියන්නේ උපදිමින් කියන එකට චවන්ත. චවන්ත කියන්නේ එතකොට තවෙමි චුත වෙමින් කියන වචනේ පාවිච්චි කරාම උපජ්ජන්ත යන්නට චවන්තද, චවන්ත යන්නට උපජ්ජන්තද? අපි කිව්වොත් එම උපජ්ජන්තානම් කියලා තිබ්බනම් අපිට මේ උපාද වාරයේදී උපජ්ජන්තානම් කියලා තිබ්බනම් නිරෝධ වාරයට එනකොට ඒක කොයි විදිහටද අපිට ගන්න කියන්නේ? චවන්තාන හැටි. හරි, එතකොට අන්න ඒ විදිහට ගන්න. උපජ්ජන්ත කියන එකට චවන්ත කියන වචනේ ආදේශ කරලා ගත්තාම මේ මේ ඒක අපිට ගැටු ටික ලියා ගන්න පුළුවන් කියලා කියන්නේ. එතකොට උපජ්ජන්ත යන්නට චවන්තද, චවන්ත යන්නට උපජ්ජන්තද, උප්පාද යන්නට භංගද, භංග යන්නට උප්පාදද කීමම විශේෂ වේ. ඒ ටික තමයි විශේෂය තියෙන්නේ. එහෙම නැතුව ධර්ම ය විග්‍රහ කරන විදිහේ වෙනසක් නැහැ. උත්පාද කියන තැනට එතකොට භංග කියන කොටස ගත්තාම හරි. උත්පාද වාරයේ ඇසුරු කොට කියන පෙළෙහි දැක්වෙන බැවින් විස්තර නොකියන්නෙම් කියලා කියලා තියෙනවා. අතීත වාරයේද උත්පාද වාරයට වඩා වෙනසක් නොමැත. හරි, ඒක නිසා
අනාගත පුද්ගල වාරය තමයි විශේෂ හැටියට සලකලා තියෙන්නේ. අපි බලමු ප්‍රකරණයට ගිහිල්ලා අපි එකක් බලමුකෝ. මේ පළවෙනි එක යස්ස දුක්ඛ සත්‍යං නිරුච්ඡති තස්ස සමුදය සත්‍යං නිරුච්ඡති. යමකෝහට දුක්ඛ සත්‍ය නිරුද්ධ වෙයිද? දැන් වර්තමාන ඕහට සමුදය සත්‍ය නිරුද්ධ වෙයිද කියලා අහන. දැන් මේ මේ චතු මේ සත්‍ය යමකේදී මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ දුක්ඛ සත්‍ය නිරුද්ධ වෙනවා කියනකොට ග්‍රහණය කියන එක ගැන නෙවෙයි මේ කියන්නේ. හොඳට හිතට ගත යුතු දෙයක් මේ. මේක දැන් අපි හිතමුකෝ සමුදය සත්‍ය නිරුද්ධ වෙනවා කියලා. සමුදය සත්‍ය නිරුද්ධ වෙනවා කියන එක සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක් සමුදය සත්‍ය ප්‍රහාණය කරනවා කියන එක. සමුදය සත්‍ය නිරුද්ධ වෙනවා කියලා කියන්නේ ලෝභය කියන චෛතසික ධර්මය නැත්නම් ලෝභය කියන ධර්මයේ ක්ෂණ භංගත්වය. ලෝභ සිතක් ඇති වෙනකොට සමුදය සත්‍ය ඇති වෙනවා. ඒ සිතේ භංගය කියලා කියන්නේ සමුදය නිරුද්ධ වීම. ඒක නිසා ප්‍රහාණය කියන එක ගැන හිතන්න එපා. ඒක හිතුවොත් එහෙම සම්පූර්ණයෙන් මේක අවුල් වෙනවා. ඒක නිසා මේ උප්පාද නිරෝධ හැටියට යනකොට මේ සිතක් සිතක් පාසා ඇතිවෙන උත්පාදේසා භංගය තමයි අපි කතා කරන්නේ. හොඳයි. මේක බලමු. යමකුට දුක්ඛ සත්‍ය නිරුද්ධ වේද වර්තමානයේ ඕහට සමුදය සත්‍ය නිරුද්ධ වේද කියලා අහන්නේ. එතකොට ඔන්න දෙන උත්තරේ බලන්න. කාටද මේ දුක්ඛ සත්‍ය නිරුද්ධ වෙන්නේ? දුක්ඛ සත්‍ය නිරුද්ධ දැන් අපි කිව්ව දුක්ඛ සත්‍ය කියලා කියන්නේ ලෞකික ධර්මනේ. ලෞකික තමයි ධර්ම තමයි දුක්ඛ සත්‍ය කියලා කිව්වේ. එහෙමනම් ඒ ලෞකික ධර්මයන්ගේ භංගයක් තියෙනවා නම් එතන තමයි අපිට දුක්ඛ සත්‍ය නිරුද්ධ වීම කියලා මෙතෙන්දි ගන්න. කොහොමද කියන්නේ? සබ්බේසං චාන්තාන. ඔන්න පළවෙනි කොටස. පවත්තේ තණ්හා විප්පයුත්ත චිත්තස්ස භංගක්ඛනේ. හරි? දැන් මෙතන මේ තණ්හා විප්පයුත්ත සිත ගත්තේ මේ සංසයත් එක්ක ගලප ගන්න ඕන හින්දායි ගත්තේ මේ තණ්හා විප්පයුත්ත සිත. දැන් අපි දන්නවා හැම මේ යමකයන් විසඳනකොට සන්නිට්ඨාණයට අඩංගු නැත්තම් සන්නිට්ඨාණයට ඇතුළත් සියලු ධර්ම අපි සලකනවා. සලකලා එයින් සංසයට නොගැලපෙනවා නම් යම් කොටසක් බොහෝ විට ඒක පළමුවෙන් දක්වනවා. ඊට පස්සේ සන්නිට්ඨානේ ඉතිරි ධර්ම සංසයට ගැලපෙනවා නම් ඒ බව දක්වනවා. අන්න ඒ විදිහට යන්නේ. එතකොට දැන් මේ තණ්හා විප්පියුත්ත සිතක බම්බයක් ගත්තේ මොන හේතුවින්දද? සමුදය සත්‍ය නිරුද්ධ වෙන්නේ නැහැ කියලා කියන. තණ්හා විප්පියුත්ත සිත කීයක් තියෙනවා කියන්න බලන්න. තණ්හා විප්පියුත්ත සිත කීයක් තියෙනවා? 81. එතකොට අඩු වෙච්ච අට මොකද්ද? ලෝභ මූල සිත් 8යි. ලෝභ මූල සිත් 8 අඩු කරාම ඉතිරි සිත් සේරම තණ්හා විප්පයුත්තයි නේ. තණ්හාවත් එක්ක සම්ප්‍රයුක්ත වෙලා නැහැ. නේද? එතකොට ඒ තණ්හාවත් එක්ක සම්ප්‍රයුක්ත වෙච්ච නැති ඒ ලෝභ සිත් 8 අයින් කරාම ඉතිරි සිත් 81ම ගත්තොත් ඒක භංග වෙනකොට සමුදේ සත්‍යයක් බංග වෙන්නේ නැහැ. මොකද සම්බුදේස ඇති දෙයක් බංග වෙන්නේ නේ. ඒක නිසා තමයි මෙතන ගත්තේ සබ්බේසං චවන්තානං කියලා කිව්වේ සියලුම චුතවන්නන්ගේ. සියලුම චුත වෙනකොටන් අපි කිව්වා චුත වෙන්නේ ලෞකික සිතකින්මයි. චුත වෙන්නේ ලෞකික විපාක සිතකින් නේද? ප්‍රතිසන්දි විපාක කීයක් තියෙනවද ඔක්කොම? කීයක් තියෙනවද? ප්‍රතිසන්දි විපාක සිත 19ක් තියෙනවා. නේද? ඒ 19න් එකකින් මේ චුත වෙන්නත් ඕනේ නේ. එහෙමනම් ඔන්න දුක්ඛ සත්‍ය නිරුද්ධ වෙනවා. ඒක දුක්ඛ සත්‍යයට අයිති. ඒක නිරුද්ධ වෙනවා. එතකොට ඒ විපාක සිතක ලෝභය නැහැ. විපාක සිත්වල ලෝභය දෙන්නේ නැහැ නේ. එහෙමනම් සමුදය සත්‍යයක් නිරුද්ධ වෙන්නේ නැහැ. ඔය සියලුම චුත වන්නන්ගේ. ඊළඟට තණ්හාව විප්පයුත් සිතක භංගක්ෂණේදීත් අපි දන්නවා එතනදී දුක්ඛ සත්‍ය හැබැයි මෙතනදී ගන්නකොට මතක තියාගන්න ඕනේ මේ දුක්ඛ සත්‍ය නිරුද්ධ වෙනවා කියනකොට අපිට දැන් මෙතනදී පොඩ්ඩක් තව ටිකක් පැහැදිලි කරලා ගන්න වෙනවා නේද?
දුක්ඛ සත්‍යයක් වෙන්න එපා, නිරුද්ධ වෙන්න. දැන් අපි ගත්තොත් එහෙම මාර්ග සිතක් ගත්ත. මාර්ග සිතක් ගත්තට වඩා අපි ගත්තොත් එහෙම, හැබැයි ඉතින් දැන් රූප පැත්තෙන් බලනකොට එහෙම කියන්න පුළුවන්. කලින් රූප නිරුද්ධ වෙනවා කියලා. හැබැයි කොහොම හරි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මෙතෙන්දි කියනවා තණ්හා විප්‍යුත් සිතක බංගක්කනේදී තේස ඕඨාට දුක්ඛ සත්‍යත් නිරුද්ධ වෙනවා. හැබැයි සමුදය සත්‍ය නිරුද්ධ වෙන්නේ නැහැ කියලා. අපි තව ටිකක් කතා කරමු. ඊට පස්සේ කියනවා තණ්හාය බංගක්කනේ. තණ්හාය බංගක්කනේ කියන්නේ ලෝභ සිතක බංගේදී. ඒ ආයට දුක්ඛ සත්‍යත් නිරුද්ධ වෙනවා. සමුදය සත්‍යත් නිරුද්ධ වෙනවා. නේද? එතකොට ඒ ලෝභ සිතේ තියෙන අනේ සිත සහ චෛතසික ධර්මයන් අපි කිව්වා දුක්ඛ සත්‍යයටයි තී කියලා නේ. ඒ සිත නිරුද්ධ වෙනකොට ඒ ටිකත් නිරුද්ධ වෙනවා. එතකොට දුක්ඛ සත්‍යයත් නිරුද්ධ වෙනවා. ඒකේ තියෙන ලෝභයත් භංග වෙලා යන හින්දා සමුදය සත්‍යයත් නිරුද්ධ වෙනවා. ඊට පස්සේ කියනවා මේකේ පටිලෝමය මොකද්ද? යස්ස වාපන සමුදය සත්‍යං නිරුජ්ජති තස්ස දුක්ඛ සත්‍යං නිරුජ්ජති ආමන්ත. කියන්න බලන්න ඇයි අපි එහෙම කියන්නේ කියලා. යස්සවාව යමකොට වනායි සමුදය සත්‍ය නිරුද්ධ වේද ඕහට දුක්ඛ සත්‍ය නිරුද්ධ වේ කියන එක කොහොමද කියන්නේ? පැහැදිලි කරන්න. සමුදය සත්‍ය නිරුද්ධ වෙනකොට ඒකත් එක්ක චෛතසික ටිකක් නිරුද්ධ කරනවා නේද? එතකොට දුක්ඛ සත්‍ය නිරුද්ධ වෙනවා. ඒ සිත සහ චෛතසික ධර්ම ටික දුක්ඛ සත්‍යයට අයිති, ඒ ටිකත් නිරුද්ධ වෙලා යනවා නේද? අමිත මහත්මිය මොනාරි විශේෂත්වයක් තියෙනවද මෙතන පැහැදිලි කරගන්න? වෙනත් කවුරු හරි මං හිතන්නේ ජයන්ත මහත්මයා අමිත මහත්මිය නැද්ද කොහෙද නේ? පට්ටාන සභාවෙන් සම්බන්ධ වෙලා හිටිය දැන් නෑ වගේ. එහෙම දාන්න හිතන නැත්තම් මහත්මයා චිත්තජ රූප ගැන සැලකීමක් නෑ නේද? ඒක තමයි. එතන පොඩ්ඩක් බලන්න ඕනේ මේ මෙතන තියෙනවා නේද, බලන්න සබ්බේසං ජවන්තානං කියන එක අපිට පැහැදිලි. හරි, ඔව් ඔව් ඊට පස්සේ පවත්තේ තණ්හා විප්පයුත් චිත්තස්ස බංගක්කනි. හරි, එතකොට තණ්හා විප්පයුත් චිත්තස්ස බංගක්කනේ කියනකොට ප්‍රශ්නේ තියෙන්නේ අපිට ගත්ත හැකි ලෞකික ධර්ම සිය තණ්හා විප්‍රයුක්ත ලෞකික සිත් නම් අපිට ගන්න පුළුවන්. හරි, ප්‍රශ්නේ තියෙන්නේ මෙතෙන්දී ලෝකෝත්තර සිත් ගන්න පුළුවන්, තණ්හා විප්‍රයුක්ත සිත් කියලා ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඒකට අපි පොඩ්ඩක් උත්තරේ හොයලා බලලා කතා කරමු. ඒක මහත්තයා දුක්ඛ සත්‍යං නිරුජ්ජති කියනකොට අදාළ වෙන ටික විතරයිනේ අපි ගන්නෙ. ඔව් ඒක තමයි, ඒක තමයි. එතකොට අපි හිතන්න ඕනේ එතෙන්දි මොකද්ද වෙන්නේ කියලා. තණ්හා විප්පයුත් චිත්තස්ස කියනකොට එතන මොන සිත් ටික දරන් තියෙන තණ්හා විප්පයුත්. මාර්ගසිත ගන්න බෑනේ. මාර්ගසිත ඒක සත්‍යයට අයිති නෑනේ. නෑ නෑ මෙතනදී කියන්නේ තණ්හා අරූපේ මාර්ගසිත නෑ නෑ. ඒ කියන්නේ අපි සන්නිත්තානෙන් නේද තෝරගන්න ඕනේ අවශ්‍ය අදාළ ඒවා ටික. මෙතනදී කියන්නේ යස්ස දුක්ඛ සත්‍ය නිරුජ්ජති. හරි, ඔව්. එතකොට මොනවාද අපි දෙයි අර්ථ? දුක්ඛ ඒක සත්‍ය තමයි. නිරුජ්ජති කියනකොට. එතකොට දුක්ඛ සත්‍ය නිරුජ්ජති කියනකොට මේ ටික ඇවිල්ලා තියෙනවා තණ්හා විප්පයුත්ත චිත්තස්ස බංගක්කනේ කියලා. හරිද? එතකොට මේ මොනවද මේ තණ්හා විප්පයුත්ත චිත්ත කියලා මම අහන්නේ. මගේ ප්‍රශ්නේ දුක්ඛ දැන් සත්‍ය ජයන්ත මහත්මයා දුක්ඛ සත්‍ය නිරුද්ධ වෙනවා නම් ඒක මාර්ග හිතක් වෙන්න එපැයි. දුක්ඛ සත්‍ය නිරුද්ධ වෙන්නේ ආහා, මං කිව්වා යමක්, මං කිව්වා යමක්. අපි කතා කරන්නේ ප්‍රහාණය ගැන නෙවෙයි කියලා. හරි හරි බංගේ අපි බලන්න ඒක මතක තියාගන්න, ඒක හොඳට රෙජිස්ටර් කරගන්න ඕනේ, නැත්නම් ඕක පැටලෙනවා. මොකද අපි හැම වෙලාවෙම ප්‍රහාණය ගැන, කෙලෙස් ප්‍රහාණය, තණ්හා ප්‍රහාණය එහෙමනේ කතා කරන්නේ. හරි හරි එතකොට මේ උපාද නිරෝධ කියන්නේ ඊට වඩා වෙනස්. මම හිතනවා එතන ලෝකෝත්තර සිත් අයිති නෑ කියලා. ඒක තමයි, ඒක බලන්න ඕනේ, ඒක බලන්න ඕනේ. ඒ කියන්නේ සත්‍ය විනිර්මුක්ත නිසා දුක්ඛ සත්‍යයට ඒකේ ගන්න බැරි නිසා. පුළුවන්කමක් අන්න ඒක නිරෝධ හින්දා තමයි. ඔව්. මොකද්ද? ඒවා සත්‍ය විනිර්මුක්ත නිසා දුක්ඛ සත්‍ය නිරුද්ධ වෙනවා කියන තැනක ලෝකෝත්තර සිත් තියෙන්න බෑ නේද කියලා හිතනවා. ඒක හරි, මම එකඟයි මෙතන. නමුත් මෙතන ඔව් ඒක දුක්ඛ ඒ විදිහට ගත්තොත් අපිට සමාධි කෙලින්ම මේ උත්තරය දෙන්න පුළුවන්.
දුක්ඛ සත්‍ය නිරුද්ධ කියලා ගන්න අවස්ථාවල මේ ලෝකෝත්තර සිත්තල මේ අර තියෙනවනේ මේ චිත්තද රූප තියෙනවනේ කොහොමත් නිරුද්ධ වෙන අවස්ථාව කියලා ගන්නේ සෑම සිතකම ඒ කියන්නේ ඔය බංගක්ෂණය නිරුද්ධ වෙන අවස්ථාවක් ඒ වගේම චුත වෙන අවස්ථාව නිරුද්ධ වෙන අවස්ථාවක් එතකොට මේ මෙතන තණ්හා විප්‍යුත් චිත්තස්ස කියනකොට මොන සිත් ගැන මේ කතා කරන්නේ? ඔව් මෙතන තණ්හා විප්‍රයුත චිත්තක්ෂ බංගක්ෂණය කියලා ගන්නේ දැන් එතන දුක්ඛ සත්‍ය විතරනේ නිරුද්ධ වෙන්නේ සමුදය සත්‍යයක් නැහැ එතන විරුද්ධ නිරුද්ධ වෙන්නේ ඒ කියන්නේ දැන් මෙතන අර අපි කතා කරන්නේ සිත් 81ක් ගැන ඒ සිත් 81ේදී දැන් තණ්හා විප්‍රයුත චිත්ත තණ්හාව නැහැ එතන එතකොට ඒ ලෝභ සිත් අටේ විතරනේ තණ්හාව යෙදෙන්නේ එතකොට අනිත් සිට එක තමයි ඒගොල්ලේ ඔක්කොම ඒ කියන්නේ බංගක්ෂණය තියෙනවා නම් ඒ තණ්හා විප්‍රයුත් චිත්තස්ස කියලා කියන්නේ ඒ සිත් 81 බංගක්ෂණයක් තියෙනවා නම් එතන දුක්ඛ සත්‍ය නිරුද්ධ වෙනවා නමුත් හොඳයි. සමුදය සත්‍යක් නැහැ නිරුද්ධ වෙන්නේ නේද? එතකොට චතුවෝකාරයේ ඵලසිත ගන්න, මාර්ගසිත ගන්න, ඒක ඔව් එතන නිරුද්ධ දුක්ඛ වෙනකොට. සත්‍ය දුක්ඛ සත්‍ය තියෙනවා එතන දැන් චතුවෝකාරය ගත්තොත් එතන මාර්ගසිත ගන්න බෑ. ඒක තමයි මේ චතුවෝකාරයේ ඉන්න අවස්ථාවක මාර්ගසිත ගන්න බෑ. නමුත් පංචවෝකාරයේ ගන්න පුළුවන් මාර්ගසිත ගන්න පුළුවන්. එතෙන්දි මොකද්ද නිරුද්ධ වෙන දුක්ඛ සත්‍ය? ඔව් එතකොට එතන චිත්ත රූප නිරුද්ධ වෙනවනේ. ඒ චිත්තජ රූප ඇති වුණේ කොයි වෙලාවේද? ඇති උනේ ඒ තණ්හා විප්‍රයුක්ත සිත ගත්තනම් ඒ තණ්හා විප්‍රයුක්ත සිත ඕනම තණ්හා විප්‍රයුක්ත සිත උපදීන අවස්ථාවේදී දුක්ඛ සත්‍ය ඇති උනා. ඒ චිත්තජ රූපත් ඇති උනා මාර්ග සිත්තල. ඒ චිත්තජ රූප වල ආයුෂ කාලය කීයද? ඔව් මෙහිමයි චිත්තජ රූප ආයුෂ කාලය දැන් ආයුෂ කාලය වෙනස් වුණාට දැන් ඒ සිත ඒ උපදින එකේ ආයුෂ ගැන නෙමෙයි කතා කරන්නේ. ඒ කලින් චිත්ත වීති එකේ කලින් රූපේ අවස්ථාව නිරුද්ධ වෙන. කියන්නේ අපි හැම වෙලාවෙම අපි කතා කරන්නේ යම් සිතක නිරුද්ධ වෙද්දී රූප නිරුද්ධ වීම කතා කරන්නේ ඒ සිතේ රූප ගැන නෙමෙයි කතා කරන්නේ. ඒ ඒ සිතට සිත නිසා උපන් චිත්තක්ෂණ රූප ගැන නෙමෙයි. 17කට කලින්. ඔව් ඒ සිතට චිත්තක්ෂණ 17කට කලින් ඉපදිච්ච රූප ගැනයි අපි ඒ වෙලේ නිරුද්ධ වෙනවා කියලා කතා කරන්නේ. කතා කරන්නේ. එතකොට ඇත්තටම ඔය ඒ ඒ විදිහට ගත්තාම අපිට තේරෙන දෙයක් තමයි දැන් ඕනෑම. එතකොට බලන්න මේ ඒ කියන්නේ එතකොට ඕනම සිතක බංගක්ෂණයේදී දුක්ඛ සත්‍ය නිරුද්ධ වෙනවා. ඒක තමයි. ඒක එහෙම තමයි ගන්න වෙන්නේ. ඔව් මෙතෙන්දි ගන්න වෙන්නේ පැහැදිලිවම ඒ සියලු සිත් ගත්තොත් අපි දැන් අරූපයේ ඇත්තටම ගන්න වෙන්නේ නැහැ. තණ්හා විප්‍යුත් සිත් ඇති වෙනවා අරූපේ. නමුත් ඒ වගේ භංගයත් එක්ක දුක්ඛ සත්‍ය නිරුද්ධ වෙනවා කියලා ගන්න බෑ. මුතන එතන නිරුද්ධ වෙන රූප නැති හින්දා. ඒක හරි. ඒක විශ්වාස. ඒක හරි. ඊට පස්සේ පංචවෝකාරය ගන්නකොට එතකොට දුක්ඛ සත්‍ය නිරුද්ධ අපි එතන මාර්ගසිත ඵලසිත ගන්නවා නම් අපිට එතකොට ගන්න වෙන්නේ කලින් ඉපදිච්ච චිත්තජ රූප තමයි ඒ අවස්ථාවේදී මේ සිතේ භංගයත් එක්ක නිරුද්ධ වෙන්නේ කියලා නේද? ඔව් ඒ කියන්නේ කොහොම හරි හැම සිතකම බංගක්ෂණයේදී දුක්ඛ සත්‍ය නිරුද්ධ වීමක් සිද්ධ වෙනවා. මෙතන දැන් සබ්බේ සංචවන්තාණං කොහොමත් නිරුද්ධ වෙනවනේ දුක්ඛ සත්‍ය ඒක හරි. මේ නිසිත වෙන අවස්ථාවේදී. ඊට අමතරව හැම සිතක්ම අයිති දැන් මෙතන බලන්න තණ්හා විප්‍රයුත් සිත් චිත්තස්ස බංගක්ෂණය කිව්වහම අර තණ්හා ඒ කියන්නේ ලෝභ සිත් අටහැර අනිත් සිත් මෙතනට අයිති වෙනවා. එතකොට එතන දුක්ඛ සත්‍ය නිරුද්ධත් වෙනවා. සමුදය සත්‍ය නිරුද්ධ වීමක් වෙන්නේ නැහැ. ඒක තණ්හා විප්‍රයුත සිත්තින්ද. ඊට පස්සේ නමුත් තණ්හාය බංගක්ෂණය කියලා අදහස් කරන්නේ අර මේ ලෝභ සිත් අටෙන් එකක් ඒ අවස්ථාවේදී බංග වෙනවා. ඒ සිත බංග වීමේදී දුක්ඛ සත්‍යත් නිරුද්ධ වෙනවා. සමුදය සත්‍යත් නිරුද්ධ වෙනවා. එතකොට පොදුවේ ගත්තොතින් මෙතන තණ්හා විප්‍රයුක්ත සිතුත් සියල්ලමත් අයිති වෙනවා. තණ්හා සිතුත් ඔක්කොම අයිති වෙනවා දුක්ඛ සත්‍ය නිරුද්ධ වන කොටසට. ඒ කියන්නේ සියලුම සිත් නිරුද්ධ වීමේදී දුක්ඛ සත්‍ය නිරුද්ධ වෙලා තියෙනවා. නමුත් සමුදය සත්‍ය නිරුද්ධ වෙන්න සමුදය සත්‍යයක් තියෙන්න ඕන. සමුදය සත්‍ය තියෙන්නේ ලෝභ සිත් අටෙන් එකක් තිබුණොත් විතරයි. ඔව් ඒක පැහැදිලි. අපිට ප්‍රශ්නේ තිබුණේ මේ තණ්හා විප්‍යුත් චිත්ත කිව්වම මොනවද ගන්න කියලා. දැන් අපි අනිවාර්යයෙන්ම දන්නවා අරූපේ මේ ඔව් එතන අර කැඩුවේ දෙකකට තමයි නේද සංසේට නොගැලපෙන ටිකට ඔක්කොම ලෝභ සිත් අටහැර ඉතුරු සිත් ටික ඔක්කොම එතන අරගෙන තියෙනවා
පල්ලෙහා කොටසට ගත්තා මේ තණ්හාය භංගක්ෂණේ වලට අර සමුදේ සත්‍යයේ තියෙන සිත්තට තමයි පල්ලෙහාට අරන් තියෙන්නේ. ඔව්, අර හැබැයි උඩට ගත්ත ටිකෙත් අපිට බෙදලා වෙන් කරලා ගන්න වෙනවා අරූපේ අරූපේ අවස්ථා. ඔව්, නේද? අරූපේ අවස්ථාව ගන්න වෙනවා. ඒ කියන්නේ දැන් අරූපේ එක්තරා අවස්ථාවක් වෙන්න පුළුවන්. එතන කොහොමත් රූප මේක දැන් අනිත් සිත්තල භංගක්ෂණේ කොහොමත් දුක්ඛ සත්‍ය නිරුද්ධ වීමක් සිද්ධ වෙනවා. නමුත් අර අරූපේ තියෙන මාර්ගසිතක් වුණතින්, ඒ කියන්නේ මාර්ගසිත තුනක් ඇති වෙන්න පුළුවන්. මේ මාර්ගසිත තුනේදී ඇති වෙන්නේ ඒකේ නැහැ. මාර්ගසිත තුනක් පලසිත නෙමෙයි, පලසිතත් අයිති. පලසිත මේ පලසිත ටිකත් අයිති. ඒ ලෝකෝත්තර ලෝකෝත්තර සිත, සිත අරූපේ කුමන ලෝකෝත්තර සිතක් ඇති වුණත් එතන නැහැ කියන එක තමයි අපිට සත්‍යයක් නිරුද්ධ වෙන්නේ දුක්ඛ නැහැ. සත්‍යයක් නිරුද්ධ වීමක් නැහැ කියන එක තමයි අපි තේරුම් ඒක ගත තමයි යුතු පොදුවේ මෙහෙම කිව්වට අපිට බෙදලා හොයලා බලලා ගන්න වෙනවා. ගන්න වෙනවා නේද? ඔව්, ඒක තමයි. කොහොමද දැන් මෙතනට තණ්හා විප්‍රයුක්ත සිත එකට ඇත්තටම අරූපේ අර මේ ඒ ලෝකෝත්තර සිත, ඒ කියන්නේ දැන් මෙතන සිත් ඔක්කොම අයිති වෙනවා. අයිති උනාට ඒ කියන්නේ අර විපාක සිත පවා, ඒ කියන්නේ අරූපේ සිත් ගත්තොතින් අරූපේ විතරනේ අපිට දැන් තණ්හා විප්‍රයුක්ත සිත් විදියට ගත්තොතින් අර සිත් ඔක්කොම අයිති උනාට සිත් 81ම ඒක විශේෂයෙන් සඳහන් කරන්න වෙනවා. අරූපේ ලෝකෝත්තර සිත් ඇති උනොතින් ඒක තණ්හා විප්‍රයුක්ත සිත් භංගක්ෂණයට අයිති වෙන්නේ නැති විදියට නේ. ඒක තමයි, ඒක තමයි, ඒක වෙන් කළ ගන්න වෙනවා. ඒක ඉතින් අර ඒ දැනුමත් එක්ක තමයි මේවා විසඳ ගන්න වෙන්නේ නිවැරදිව. සාමාන්‍ය පොදුවේ අපිට කතා කරන්න පුළුවන්. නමුත් අර ගැඹුරට බැහැලා කතා කරනකොට කොයි විදිහටද මේවා සිද්ධ වෙන්නේ කියන එක දැනගත යුතු වෙනවා නේද? හොඳයි. අපි යමු උපාද නිරෝධත් එකක් බලමු. උපාද නිරෝධ නිරෝධ වලින් පස්සේනේ තියෙන උපාද නිරෝධ පොඩ්ඩක් බලමු. 526 පන්සිය 26 526 නේ. හරි, අපි බලමු උපාද නිරෝධ වාරයේ යස් පළවෙනි එක. එතකොට මේක පුද්ගල වාරය නේ. පුද්ගල වාරයේ පච්චුප්පන්න වාරය. යස්ස දුක්ඛ සච්ඡං උප්පජ්ජති තස්ස සමුදය සච්ඡං නිරුජ්ජති. යමකු හට දුක්ඛ සත්‍ය උපදීද ඕහට සමුදය සත්‍ය නිරුද්ධ වේද කියලා. මේකට උත්තර දීලා තියෙන නෝ කියලා. කියන්න බලන්න ඇයි කියලා, කවුරුහරි කියන්න බලන්න ඇයි ඒකට නෝ කිව්වේ, මොකක් හින්දාද කිව්වේ? මට මුලින්ම කියන්න නෝ කියන පිළිතුර ලැබෙන්නේ මොන වගේ ප්‍රශ්නයකටද කියලා. මොනවා වුණාමද මොකක් නිසාද නෝ කියන පිළිතුර ලැබෙන්නේ? මෝග ප්‍රශ්න. ඔව්, මෝග ප්‍රශ්න වර්ග දෙකක් තියෙනවා. ඒකට එකකට නෝ කියලා ලැබෙනවා, අනිත් එකට නැත්ති කියලා ලැබෙනවා. ඒකට නෝ කියලා ලැබෙන්නේ එහොන්නේ කියන්න අපව සංවිධානය අභිධ්‍යයාට තියෙනවා නම් නෝ. අවිදේයාත තියෙනවා නම් සංශය ගැනත් මොකක් කර කියන්නේ? එතකොට ඉතින් ගැලපෙන්නේ සංශේත අභිධ්‍යයාට නෑ. අන්න හරි. ඒ කියන්නේ සන්නිට්ඨානයේ අභිධ්‍යාර්ථ තියෙනවා, සංශය ඒ අභිධ්‍යාර්ථ වලට ගැලපෙන්නේ නැහැ. හරි, මේවා සංශේත අභිධ්‍යාර්ථ නැහැ කියනකොට අපිට ටිකක් තේරෙනවා මදිනේ. එතකොට අපි සරලව කිව්වොත් සන්නිට්ඨානයේ අභිධ්‍යාර්ථ තියෙනවා, සංශය හැබැයි ඒකට ගැලපෙන්නේ නැහැ. එහෙමනම් අපි කියනවා නෝ කියලා. යස්ස දුක්ඛ සච්ඡං උප්පජ්ජති කියනකොට අපි දන්නවා නේද? කවුද මෙතන යස්ස දුක්ඛ සච්ඡං උප්පජ්ජති කියන තැන ඉන්නේ කවුද? මේකේ ඇත්තරම නැත්තේ කවුද? සීලම් දෙනයි සියලුම දෙනා ඉන්නවා. හැබැයි මේ චතුවෝකාරේ මාර්ග සහ ඵල චිත්තයන් සමංගී ආර්යයන් වහන්සේලා ඇරෙනකොට නේද? එතකොට ඒ වගේම අසංචත්තේ උපදින අයත් ඉන්නවා මෙතන. දුක්ඛ සත්‍යං උප්පජ්ජිතික සිත් පහළ වුණ නැතුවට ප්‍රතිසන්දීදී අපි දුක්ඛ සත්‍ය උපදින හැටියට ගන්නවානේ නේද? එතකොට යස්ස දුක්ඛ සත්‍යං උප්පජ්ජති කියන එකට ඕන තරම් අභියේ අර්ථ තියෙනවා. අපිට ඒ වගේ පුද්ගලයෝ දක්වන්න පුළුවන්. ඒ අයගෙන් සමුදය සත්‍ය නිරුද්ධ වෙනවද කියලා නෙහන්නේ. ඒ නේද වර්තමානේ? දැන් දුක්ඛ සත්‍ය උපදිනවා කියනකොට
යම්කිසි ස්කන්ධයන්ගේ ඉපදීමක් ගැන කියන්නේ. දැන් සමුදය සත්‍ය නිරුද්ධ වෙනවා කියනකොට සංස්කාර ස්කන්ධයේ නිරුද්ධ වීමක් ගැන කියන්නේ නේද? එතකොට ස්කන්ධයන්ගේ ඉපදීමයි නිරුද්ධ වීමයි කියන දෙක එකට සිද්ධ වෙන දෙයක් නෙවෙයි එක පැත්තකින් බලුවා නේද? ඒක නිසා මෙතනත් නොගැලපීමක් තියෙනවා. ඉතින් ඒ නිසා කොහොමද දැන් සමුදය සත්‍ය නිරුද්ධ වෙන්නේ? ලෝභ මූල සිතක් ඉපදෙන ඉපදිලා භංග වෙනකොට. ලෝභ මූල සිතක භංගයත් එක්ක තමයි සමුදය සත්‍ය නිරුද්ධ වෙන්නේ නේද? හැබැයි දුක්ඛ සත්‍ය උපදින්නේ කොයි වෙලාවෙ? එක්කෝ ලෞකික සිතක් උපදින වෙලාවක නේද? එහෙම නැත්නම් ප්‍රතිසන්දි ස්කන්ධය පහළ වෙන අවස්ථාවේ, එහෙම අවස්ථාවක නේ. එහෙමනම් මේක ගැලපෙන්නේ නැහැ. සන්නිට්ඨාණයට සංශය ගැලපෙන්නේ නැහැ. ඒක නිසා නෝ කියලා පිළිතුර ලැබෙනවා. ඒකේ අනිත් පැත්ත බලන්න. යස්සවාපන සමුදේ සච්චන් නිරුච්චති. යමකට වනාහි සමුදේ සත්‍ය නිරුද්ධ වේද ඕහට දුක්ඛ සත්‍ය උපදීද කියලා. සමුදේ සත්‍ය නිරුද්ධ වෙනවා කියලා කියන්නේ ලෝභ සිතක බංගේ ඉන්න පුද්ගලයාට මේක වෙන්නේ නේද? එයාට දුක්ඛ සත්‍ය උපදින්නේ නැහැ මේ වෙලාවේ. ඒ සිතක බංගේදී ස්කන්ධයන්ගේ ඉපදීමක් නැහැ. එහෙමනම් දුක්ඛ සත්‍යත් උපදින්නේ නැහැ. එහෙමනම් ඒකත් ගැලපෙන්නේ නැහැ. සංශය සන්නිට්ඨාණයට ගැලපෙන්නේ නැහැ. ඒකින්ද නෝ කියලා ලැබෙනවා. ඉතින් ওই විදිහට මේක දිගටම අනුලෝම පුද්ගල හැම එකටම නෝ කියලා. දැන් මෙතන දුක්ඛ සත්‍ය මග්ග සත්‍ය ගන්නකොටත් දුක්ඛ සත්‍ය මූල මග්ග සත්‍ය මූලී ගන්නකොට යස්ස දුක්ඛ සත්‍යං උප්පජ්ජති තස්ස මග්ග සත්‍යං නිරුජ්ජති කියලා නේද? එතනත් නෝ. යස්ස වාපන මග්ග සත්‍යං නිරුජ්ජති තස්ස දුක්ඛ සත්‍යං උප්පජ්ජති කියලා වත් නෝ. එතකොට අපිට ඒක පැහැදිලි මේ ස්කන්ධයන්ගේ හට ගැනීම සහ භංගයේ කියන එක එකට එක ගැලපෙන්නේ නැති බව. හොඳයි. ওই විදිහට තමයි මේ කියන්නේ. මේ කියනවා යත්ත කියන තැන අපි දන්නවා මේ භූමි හැටියට ගත්තාම වෙනසක් නැහැ. පච්චුප්පන්න වාර්ය වගේම තමයි මේ හැමදේම සිද්ධ වෙන්නේ. ඒ භූමිය වල ඇති වෙන දේවල් දන්නවා නම් ඒ ආකාරයෙන්ම පිළිතුරු සපයා ගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අපි තව මොකද්ද බලන්න පුළුවන්? අපි බලමුකෝ මේ ටිකක් දිගේ එකක් තියෙනවා. පච්චනීකයක් බලමු. පච්චනීක මේක බලමු. පාලි පැත්ත බලමු. යස්ස දුක්ඛ සච්ඡං නූපජ්ජති තස්ස සමුදය සච්ඡං න නිරුජ්ජති. එතකොට මේ උපාද නිරෝධ වාරේ මොන යමකයක්ද මේ තියෙන්නේ? අනුලෝම යමකයක්ද පච්චනීක යමකයක්ද? පච්චනීක යමකයක් නේද? නූපජ්ජති න නිරුජ්ජති ජති කියන්නේ ඔක්කොම පච්චනීක. යමකුට දුක්ඛ සත්‍ය නූපදීද ඕහට සමුදය සත්‍ය නිරුද්ධ නොවේද කියලා. යමකුට දුක්ඛ සත්‍ය නූපදීද ඕහට සමුදය සත්‍ය නිරුද්ධ නොවේද කියලා. දැන් බලන්න මේකට දෙන පිළිතුර. තණ්හාය බංගක්ඛනේ. තණ්හාවේ බංගක්ෂණේදී, කියන්නේ ලෝභ සාගත සිතක බංගක්ෂණයේදී තේසං දුක්ඛ සත්‍යං නූපජ්ජති. එතකොට මේ සිතක බිඳීම කියන තැනදී දුක්ඛ සත්‍ය උපදින්නේ නැහැ. හරි. නෝච තේසං සමුදය සත්‍යං න නිරුජ්ජති. ඕහට සමුදය සත්‍ය නිරුද්ධ නොවන්නේ නොවේ. ඒ කියන්නේ තණ්හාව ලෝභ සිතක බංගක්ෂණයේදී මොකද්ද වෙන්නේ? සමුදය සත්‍ය නිරුද්ධ වෙනවා. එහෙමනම් නිරුද්ධ නොවන්නේ නොවේ කියන්නේ නිරුද්ධ වෙනවා කියන එකයි කියන්නේ. ඉතින් ලෝභ සාගතක සිත බංගක්ෂණයේදී දුක්ඛ සත්‍ය උපදින්නේ නැහැ. සන්නිට්ඨානෙට ගැලපෙනවා. නමුත් සංසයට ගැලපෙන්නේ නැහැ. මොකද සමුදය සත්‍ය නිරුද්ධ මොකද කියන්නේ? නෝච තේසං සමුදය සච්ඡං න නිරුද්ධති. සමුදය සත්‍ය නිරුද්ධ නොවන්නේ නොවේ. නිරුද්ධ වෙනවා. ලෝභ සිත නිරුද්ධ වෙනකොට, බංග වෙනකොට. හරි. ඊළඟට කියනවා. සබ්බේසං චවන්තාන සියලුම චුතවන්න උනට පවත්තේ තණ්හා විප්පයුත් චිත්තස්ස බංගක්කනේ. ප්‍රවෘත්තියේදී තණ්හාවෙන් තොර වෙච්ච සිතක බංගේ බංගක්ෂණේ. ඊට පස්සේ අරූපේ, ඒ වගේම මග් අර මං හිතා මේක අරූපේ මග්ගස්සච පලස්සච වෙන්නේ. අරූපේ මග්ගස්සච පලස්සච උපාදක්කනේ. තේසං දුක්ඛ සච්ඡං උප්පජ්ජති සමුදේ සච්ඡං ච නිරුජ්ජති.
න නිරුච්චති. සමුදේ සච්චං ච න නිරුච්චති. එතකොට මොකද්ද මේ කියන්නේ? සබ්බේසං චවන්තාන සියලුම චුතවන්න වුණාට. දැන් මේ අහන ප්‍රශ්නේ මොකද්ද? දුක්ඛ සත්‍ය නූපදෙන අයට සමුදේ සත්‍ය නිරුද්ධ නොවේද කියලා අහන. ඔන්න දැන් කියනවා සියලුම චුතවන්න වුණාට මොකද වෙන්නේ? දුක්ඛ සත්‍ය උපදින්නේ නැහැ. සමුදේ සත්‍ය නිරුද්ධ වෙනවද චුත වෙනකොට? චුතිසිතේ ලෝභයක් තියනවද? නෑ. නැහැ. එහෙනම් සමුදේ සත්‍ය නිරුද්ධ වෙන්නේත් නැහැ. හරි? ඔන්න ගැලපෙනවානේ. දුක්ඛ සත්‍ය උපදින්නෙත් නැහැ, සමුදේ සත්‍ය නිරුද්ධ වෙන්නෙත් නැහැ. ඒතකොට සියලු චුතවන්නන් ගත්තාම සන්නිච්ඡාණයට ගැලපෙනවා, සංසීතත් ගැලපෙනවා. ඊළඟට අරූපේ මේ වැරදි තැනක කොමාය තියෙන. අරූපේ මග්ගස්සච පලස්සච උප්පාදක්කරේ. හරි? අරූපේ මාර්ගචිත්තේ සහ ඵලචිත්තේ උපදින වෙලාවේ දුක්ඛ සත්‍ය උපදින්නෙත් නැහැ, සමුදය සත්‍ය නිරුද්ධ වෙන්නෙත් නැහැ. ඒක හරිනේ? අරූපේදී මාර්ගය සහ ඵලය උපදිනකොට දුක්ඛ සත්‍ය උපදින්නෙත් නැහැ, සමුදය සත්‍ය නිරුද්ධ වෙන්නෙත් නැහැ. නේද? අරූපේ වෙන සිත් ඉපදිනකොට මොකද වෙන්නේ? දුක්ඛ සත්‍ය. උපදින උපදින සිතයි තියෙන දුක්ඛ සත්‍යයට. අන්න ඒකයි. ඕන කියන්නේ ලෞකික සිතක් ඉපදිනවා නම් දුක්ඛ සත්‍ය ඉපදිනවා නේ. ඒකයි මෙතන මේ අරූපේ මාර්ග සිත් සහ ඵල සිත් වෙනම අරන් කතා කරන්නේ. ඒව උපාදිනේ උපාදක්ෂණයේදී දුක්ඛ සත්‍ය උපදින්නේ නැහැ, සමුදය සත්‍ය නිරුද්ධ වෙන්නෙත් නැහැ. ඊළඟට යස්සවාපන මේ පටිලෝමේ යස්සවාපන සමුදේ සච්චන්න නිරුච්චති. යමකුට වනාහි යලි සමුදේ සත්‍ය නිරුද්ධ නොවේද තස්ස දුක්ඛ සච්චන්න උප්පජ්ජතිති. ඕහට දුක්ඛ සත්‍ය නෝපදීද කියලා අහනවා. එතකොට මොකද්ද කියන්නේ? මුලින්ම සන්නිට්ඨානය කියන්නේ සමුදේ යමකුට සමුදේ සත්‍ය නිරුද්ධ නොවේද, සමුදේ සත්‍ය නිරුද්ධ වෙන්නේ නැති අවස්ථාවක්. එහෙමනම් මේ ලෝභ සිතක බංගේ කියන එක අපිට ගන්න බෑ. ඒක සන්නිට්ඨානේ රයිති නෑ. නේද? යමකුට වනාහි සමුදේ සත්‍ය නිරුද්ධ නොවේද ඕහට දුක්ඛ සත්‍ය නූපදීද කියලා අහනවා. දැන් බලමු. දැන් අපි සාමාන්‍යයෙන් කලින් කියන්නේ මොනවද? සංසේත නොගැලපෙන කොටස නේ. මෙතනත් අපි බලමු මෙහෙමද කියන්නේ කියලා. සබ්බේසං උප්පජ්ජන්තාන. හරි? සබ්බේසං උප්පජ්ජන්තානං කියන එක ගැලපෙනවද සමුදේ සත්‍ය නිරුද්ධ නොවන අවස්ථාවක් කියන එකට? මොකද කියන්නේ? නිරුද්ධ නොවන අවස්ථාවට ගැලපෙන උපදින අවස්ථාව. අන්න හරි. සමුදයක් නිරුද්ධ වෙන්නේ නැහැ නේද? ලෝභ සිතක භංගයක් නැහැ නේ. උපදින අවස්ථාව ගත්තාම නේද? සිතක ඉපදීමක් මෙදී ප්‍රතිසන්දි සිතේ. එහෙමනම් ප්‍රතිසන්දි සිතේ හෝ ස්කන්ධ 15ක් වශයෙන් අසඤ්ඤ සත්‍ය. හරි. එතකොට සමුදේ නිරුද්ධ වෙන්නේ නැහැ, ගැලපෙනවා. සබ්බේසං චවන්තාන. ඊළඟට පවත්තේ චිත්තස්ස උප්පාදක්ඛනේ තේසං. මොකද පවත්තේ චිත්තස්ස ප්‍රවෘත්තියේදී සෑම සිතකම ඉපදෙන අවස්ථාවේදී ඒ අයට සමුදේ සත්‍ය නිරුද්ධ වෙනවද? නෑ. සිතක උපාදක්ෂණයේදී නිරුද්ධ වීමක් සිද්ධ වෙන්නේ නැහැ ස්කන්ධයන්ගේ නේද? එතකොට එහෙම නිරුද්ධ වෙන්නේ නැහැ. ගැලපෙනවා. සන්නිට්ඨාණයට ගැලපෙනවා. එතකොට මොකක්ද කියන්නේ? තේසං සමුදේ සච්චං නිරුද්ධති. අපි ඒක බැලුවානේ දැන් එක හරි. නෝච තේසං දුක්ඛ සච්චං නූපජ්ජති. ඕනට දුක්ඛ සත්‍ය නූපදින්නේ නොවේ කියනවා. බලන්න දැන් කිවි කතා කරේ කවුද? සියලුම උපදින්නන් හට. සමුදේ සත්‍ය නම් නිරුද්ධ වෙන්නේ නැහැ. නමුත් දුක්ඛ සත්‍ය නූපදින්නේ නොවේ. දුක්ඛ සත්‍ය තමයි උපදින්නේ නේ. සියලුම උපදිනවා කියලා කියන්නේම කන්දානම් පාතු බව. නේ? ඉතින් ඒකින්ද දුක්ඛ සත්‍ය උපදිනවා. දුක්ඛ සත්‍ය නිරුද්ධ දුක්ඛ සත්‍ය නූපදින්නේ නොවේ. ඊළඟට අපි වැළලුවේ කවුද? පවත්තේ චිත්තස්ස උප්පාදක්කනේ. ප්‍රවෘතියේදී සිතක ඉපදීමත් සමග අපි දැන් දැක්ක සමුදේ සත්‍ය නිරුද්ධ වෙන්නේ නැහැ. සිතක ඉපදීමත් සමග දුක්ඛ සත්‍ය මොකද වෙන්නේ? දුක්ඛ සත්‍ය උපදිනවා. අපි අර අරූපේ කට්ටි අයින් කරානේ මුලින්ම. අරූපේ අර මේ මාර්ගඵල සිත් ඇති වෙන අය අයින් කරාම ඉතුරු ටිකත් එක්ක ගන්නකොට සියුණුම සිතක් උපදිනකොට මේ දුක්ඛ සත්‍ය ඉපදිනවා. චිත්තජ රූප වශයෙන් දැන් උදාහරණයක් හිතට බලන්නකෝ. චිත්තජ රූප ඇති වෙන්නේ නැති ලෞකික සිත් කීයක් තියෙනවද?
අපි ගත්තොත් එහෙම අරූප විපාක අර අරූපේ උපදින සිත් අතහැරියාම පංච විපංච දහය. විපංච විඥාන නේද? විපංච විඥාන ඇති වෙනකොට චිත්තජ රූප උපදින්නේ නැහැ. විපංච විඥාන ඇති වෙනකොට දුක්ඛ සත්‍ය උපදිනවද? උපදීන. උපදින. හේතු මොකක්ද එතන දුක්ඛ සත්‍ය? ඒ සිද්ධාය සාය ලෞකික සිත්සහ සිද්ධේකද සිත්සහ එහි යෙදෙන සබ්බචිත්ත සාධාරණ චෛතසික හත නේද? ඔව් ඒ ටික ඒ නාම ධර්ම ටික දුක්ඛ සත්‍ය වෙනවා. බොහොම හොඳයි. එතකොට මෙතන නැවත වරක් අපි කියොත් සබ්බේ සං උප්පජ්ජන්තානම් පවත්තේ චිත්තස් උප්පාදක්කනේ තේසං සමුදේ සච්ඡං න නිරුජ්ජති නෝචතේසං දුක්ඛ සච්ඡං නූප්පජ්ජති. එතන දුක්ඛ සත්‍ය උපදිනවා. හැබැයි සමුදේ සත්‍ය නිරුද්ධ වෙන්නේ නැහැ. ඊළඟට කියනවා සබ්බේ සං චවන්තානම් පවත්තේ තණ්හා විප්පයුත්ත චිත්තස්ස බංගක්ඛනේ සීරම චුතවන්න වුණටත් ප්‍රවෘත්තියේ තණ්හා විප්පයුත්ත සිතේ බංගක්ෂණේදී අරූපේ මග්ගස්සච පලස්සච උප්පාදක්ඛනේ තේසං සමුදේ සච්ඡංච න නිරුජ්ජති දුක්ඛ සච්ඡංච නූපජ්ජති. එතකොට දුක්ඛ සත්‍ය ඇති වෙන්නේ නැති තැන් තමයි මෙතන aran තියෙන්නේ. බලන්න එතකොට අපිට හොඳටම පැහැදිලිවම පේනවා අපේ කලින් ප්‍රශ්නෙට උත්තරේ මෙතන තියෙනවා. ඒ කියන්නේ පංච වෝකාරයේදී ඵලසිත ඇති වෙනකොට හැබැයි මෙතන තියෙන මේ දුක්ඛ සත්‍ය නූපදීනවා කියන්නේ. තෙරුවන් සරණයි ජයන්ත මහත්මයා. ඔතන තණ්හා විප්පයුත්ත චිත්තස්ස බංගක්කණේ කිව්වහම අර මේ ඔක්කොම සිත් අර 81 මයිති ඔතන. නෝ. එතන ඔව්. ඔක්කොම මයිති. මොකෝ දැන් ඒ අරූපේ ලෝකෝත්තර සිත් පවා මෙතන බංගක්ෂණ අවස්ථාවනේ. බංගක්ෂණ අවස්ථාව කොහොමත් තණ්හා විප්පයුත්ත අවස්ථා සිත්තක්ම තමයි ඒක. එතකොට එතන බංගක්ෂණේ අරගෙන තියෙන මෙතන අරූපේ මග්ගස්සච පලස් පලස්සච්ච උත්පාදක්කණේ කිව්වහම එතන අර ලෝකෝත්තර සිත්තල උත්පාදක්ෂණෙත් අරගෙන තියෙනවා. දැන් මෙතන ඒ සිත්තලම බංගක්ෂණේ මෙතන අයිති. ඒ සිතත් අයිති මෙතන. ඒසියුත් බංගක්ෂණයට අයිති. අයිති එතනට. එතකොට ඒ කියන්නේ ඒ ලෝකෝත්තර සිත්තල උත්පාදක්ෂණ ගත්තත් බංගක්ෂණ ගත්තත් කුමන අවස්ථාව ගත්තත් සමුදය සත්‍ය න නිරුජ්ජති අවස්ථාවක්ම තමයි. ඒ කියන්නේ දුක්ඛ සත්‍යත් න නිරුජ්ජති අවස්ථාවක්. නූපජ්ජති අවස්ථාවක්. නූපජ්ජති අවස්ථාවක්. නූපජ්ජති අවස්ථාවක්. හරි. හරි. එතකොට ඒ ආකාරයෙන් අපිට පැහැදිලි කරගන්න වෙනවා නේද? මේක තව ටිකක් බලන්න ප්‍රශ්නයක් තිබුණොත් අපිට යොමු කරන්න. හරි දැන් කොහොමද කාල වේලාව අපේ? තව ටිකක් තියෙනවා. අපි යමුද පරිඥා වාරයට. තව මොන හරි මේ විශේෂ ප්‍රශ්න මොනවා හරි තියෙනවද අහන්න? හරි අපි මේකේ බලමුද මොනවා හරි යමකයක් පැහැදිලි කරගන්න තියෙනවද අපිට සම්බන්ධ වෙලා ඉන්න අයට? අපි බලමුකෝ අනාගත වාරය එකක් බලමු. මේක බලමු අපි. 13 වෙනි එක බලමු. යස්ස යත්ත දුක්ඛ සච්ඡං උපජ්ජසත උපජ්ජසති තස්ස තත්ත සමුදය සච්ඡං නිරුජ්ජසති. බලන්න මෙතන යස්ස යත්ත දුක්ඛ සච්ඡං උපජ්ජසති. ඒ කියන්නේ මොකද? යමකොට යම් තැනක දුක්ඛ සත්‍ය අනාගතයේ ඉපදේ. මේ යස්ස කියන පුද්ගලයා අනාගතයේ පුද්ගලයෙක්ද වර්තමාන පුද්ගලයෙක්ද? උත්තරයක් දෙන්න බලන්න. වර්තමාන වෙනත් උත්තර තියෙනවද? යස්ස කියන පුද්ගලයා යස්ස යත්ත දුක්ඛ සච්ඡං උප්පජ්ජසි කියලා කියනකොට මේ යස්ස කියන පුද්ගලයා නිතරම අපි දැනගන්න ඕනේ වර්තමාන පුද්ගලයෙක්. හරි වර්තමාන පුද්ගලයෙක්. එයා ඉපදෙමින් ඉන්න පුද්ගලයෙක් වෙන්න පුළුවන්, චුත වෙමින් ඉන්න පුද්ගලයෙක් වෙන්න පුළුවන්, පිරිනිවනින් පාමින් ඉන්න පුද්ගලයෙක් වෙන්න පුළුවන්, මාර්ගයේ ප්‍රතිලාභ කරමින් ඉන්න පුද්ගලයෙක් වෙන්න පුළුවන්, මග්ග සමංගී, ඵල සමංගී. ඒ විදිහට මේ වර්තමානයේ පුද්ගලයෙක් ගැන තමයි මේ යස්ස කියලා කතා කරන්නේ. ඒ පුද්ගලයාගේ ඒ භූමියේ දුක්ඛ සත්‍ය අනාගතයේදී උපදිනවද කියලා තමයි අහන්නේ. ඒතකොට මේ පුද්ගලයා වර්තමානයි, දුක්ඛ සත්‍ය උපදින්නේ අනාගතයේ. හරි
යස්ස යත්ත දුක්ඛ සත්‍යං උපජ්ජිස්සති තස්ස තත්ත සමුදය සත්‍යං නිරුජ්ජිස්සති. හරි, ඕහට එතන සමුදය සත්‍ය නිරුද්ධ වන්නේද අනාගතයේ. මොකක්ද කියන්නේ? කියන්නේ යම් කිසි පුද්ගලෙක්ට යමකුට යම් තැනක දුක්ඛ සත්‍ය අනාගතයේදී උපදින්නේද, ඕහට එතන සමුදය සත්‍ය අනාගතයේදී නිරුද්ධ වන්නේද කියලා අහනවා. එතකොට කොහොමද කියන්නේ උත්තරේ? අග්ග මග්ග සමංගීනම්, ඔන්න පළවෙනි පුද්ගලයන් කන්න පිවිස. ඒ කියන්නේ අරහත් මාර්ගස්ස ආර්යයන් වහන්සේලා. ඊළඟට අරහන්තානම්, ඒ කියන්නේ රහතන් වහන්සේලා. ඊළඟට කියනවා යස්ස චිත්තස්ස අනන්තරා අග්ග මග්ගම් පටිලබිස්සන්ති. ඒ කියන්නේ අරහත් මාර්ගයට පෙර තියෙන වෝදාන සිත සමංගී ආර්යයන් වහන්සේ. අනාගාමී ආර්යයන් වහන්සේ. ඊට පස්සේ කියනවා අසඤ්ඤ සත්‍යන, අසඤ්ඤ සත්වේනට. දැන්ට මේ දැන් වර්තමානයේ පුද්ගලයෝ ගැන කතා කරනවා. ඒ අයට එහි දුක්ඛ සත්‍ය අනාගතයේදී උපදිනවා. අපි හොඳටම දන්නවා දුක්ඛ සත්‍ය අනාගතයේදී උපදිනවා පිරිනිවන් පාන නැත්නම් පිරිනිවන් පාන රහතන් වහන්සේ හැර ඉතුරු සියල් දෙනම අනාගතයේදී දුක්ඛ සත්‍ය ඉපදිනවා. නෝච තේ සන්තත් සමුදය සත්‍ය නිරුද්ධිස්සති. හැබැයි සමුදය සත්‍ය අනාගතයේදී නිරුද්ධ වෙන්නේ නැහැ කියලා කියනවා. අරහත් මාර්ගස්ත රහතන් වහන්සේලාට, ඒ වගේම අරහත් මාර්ගයේ ලබන්න වෝදාන සිතේ ඉන්න ආර්යයන් වහන්සේට, අපි මෙතන තමයි කිව්වේ අර අර ලෝභ ජවන් වීති අවසාන ලෝභ ජවනේ ඉන්න ආර්යයන් වහන්සේත් මෙතනට, ඒ පුද්ගලයාත් මෙතනට ගන්න පුළුවන් කියලා. ඒ අයට අනාගතයේදී දුක්ඛ සත්‍ය උපදිනවා. නමුත් සමුදය සත්‍ය නිරුද්ධ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද සමුදය සත්‍ය අනාගතයේදී ඉපදෙන්නේ නැති නිසා. හරි, ඊළඟට ඉතරේසං චතුවෝකාරාණං පංචවෝකාරාණං තේසං තත් දුක්ඛ සත්‍යංච උපජ්ජිස්සති සමුදය සත්‍යංච නිරුජ්ජිස්සති. ඒක කියනවා ඉතිරි චතුවෝකාරේ පංචවෝකාරේ සියලු දෙනාට නේද? ඉතරේසං චතුවෝකාරාණං පංචවෝකාරාණං තේසං තත් දුක්ඛ සත්‍යංච උපජ්ජිස්සති සමුදය සත්‍යංච නිරුජ්ජිස්සති. මෙතනදී අයින් කරලා තියෙන පිරිස කවුද? මෙතනදී කතා නොකරන කට්ටිය කවුද? මතක තියාගන්න, මේක යස්ස යත්ත පුද්ගල ඕකාස්. මෙතන කතා කරලා තියෙනවා ඉතරේසං චතුවෝකාරාණං පංචවෝකාරාණං තේසං තත්ත දුක්ඛ සත්‍යංච උපජ්ජිස්සති සමුදය සත්‍යංච නිරුජ්ජිස්සති. මෙතන පිරිසක් ගැන කතා කරලා නැහැ. ඒ කවුද? අසඤ්ඤ සත්‍ය. අසඤ්ඤ සත්‍යයන්ට සමුදය සත්‍ය අනාගතය නිරුද්ධ වෙන්නේ නැහැ ඒ භූමියේ නේද? ඒක නිසා එයාව මෙතනට අරගෙන නැහැ. ඔන්න ඔය ආකාරයෙන් තමයි මේවා විසඳ ගන්න තියෙන්නේ. දැන් අපි යමු මේකේ පරිඥා වාරයට. මට කියන්නක බලන්න පිටු. තියනවාද පිටු? පරිඥා වාරයට 548. හරි, ළඟ පරිඥාවාර. හරි, පරිඥාවාර. ඔන්න දැන් පච්චුපන්න වාරේ නම් ලේසි වගේ නේද? අපි දන්නවා පරිඥා වාරයේදී අපි දුක්ඛ සත්‍යයි සමුදය සත්‍යයි ගැන විතරයි බලන්නේ නේද? ඒකට හේතුව මතකද? මොකක්ද ඒකට හේතුව? කියන්න බලන්න. පරිඥා කෘත්‍යයට ඒක දෙකම ඇති. අන්න හරි, පරිඥා කෘත්‍ය කරල යුත්තේ මෙන්න මේ ධර්මයන් සම්බන්ධවයි නේද? එතකොට මෙතන යෝ දුක්ඛ සත්‍යං පරිජානාති සෝ සමුදය සත්‍යං පජහති. දැන් මේ ප්‍රශ්න අහන විදිහ වෙනස පේනව නේද?
දැන් හැම වෙලාවකම ඇහුවේ අපි උපාදි නිරෝධ වශයෙන් අහගෙන ගිහින්. දැන් මෙතන පරිජානනයේ සහ පජහානයේ ගැනයි අහන්නේ. මොකද අපි දන්නවා සමුදය සත්‍ය ප්‍රහාණය කිරීම වශයෙන් තමයි කළ යුතුනේ. කියන්න බලන්න මාර්ගසිතේ කෘත්‍ය හතර. මාර්ගසිතක නැත්නම් මාර්ගසිතක කෘත්‍ය හතර කියන්න බලන්න. දුක පිරිසිඳ දැකීම, සමුදය ප්‍රහාණ කිරීම, නිරෝධය සාක්ෂාත් කිරීම, මාර්ගය වැඩීම. මාර්ගයේ වැඩීම බොහොම පිං බොහොම හොඳයි. එතකොට ඔන්න දුක පිරිසිඳ දකිනවා සමුදය ප්‍රහාණය කරනවා කියන මේ දෙකම කෙරෙන්නේ එකම මාර්ග ඥාණයෙන් තමයි මේ දෙකම කෙරෙන්නේ එක විට පෙරපසු නොවීනේ. එතකොට යමෙක් දුක්ඛ සත්‍ය පිරිසිඳ දකීද, එතකොට මෙතන යමෙක් කියලා යෝ කියලා කිවි කවුද? කවුද මෙතන යෝ කිව්වේ? මාර්ගයට පිවිසි කෙනා. තව කියන්න ඕන, තව විස්තර කරන්න ඕන. කවුද යෝ කිව්වේ? උත්සාහයක් ගන්න. විදර්ශනා භාවනාව කරන කෙනා. මාර්ගස්ත පුද්ගලයා නේද? මාර්ගස්ත පරලෝකී පුද්ගලයෝ, මාර්ගස්ත පුද්ගලයෝ කී දෙනෙක් ඉන්නවද? හතර දෙනයි. ඒ හතර දෙනාමද මේ? අරහත් මාර්ගස්ත පුද්ගලයා. අන්න හරි. මේ කතා කරන්නේ යෝ කියන්නේ අරහත් මාර්ගස්ත පුද්ගලයා. මොකද මේ මේ මේකෙදි පැහැදිලි කරනවා පරිපූර්ණව පිරිසිදු දකින්නේ කවුද? දුක්ඛ සත්‍ය පරිපූර්ණව පිරිසිදු දකින්නේ මේ අරහත් මාර්ග. මාර්ගස්සයා. මොකද අරහත් මාර්ග. අනාගාමි මාර්ගස්සයාගේ තියෙනවා නේද අවිජ්ජා සංයෝජනය තියෙනවා, මෝහය තියෙනවා නේද, මෝහසිත ඇති වෙනවා. ඉතින් එහෙමනම් හරියටම මෝහය කියලා කියන්නේ මොකද්ද? සත්‍ය වහන සුළු ගතිය නේද? ඒක නිසා නිවැරදිවම සම්පූර්ණයෙන් මේ පරිචාරණය කරන්න නැත්නම් පිරිසිදු දකින්නේ අරහත් මාර්ගස්ස ආර්යයන් වහන්සේ. එහෙමනම් මෙතන යෝ කියලා කිව්වේ අරහත් ආර්යයන් මාර්ගස්ත අරහත් මාර්ගස්ත ආර්යයන් වහන්සේ. යෝ දුක්ඛ සත්‍යං පරිජානාති සෝ සමුදය සත්‍යං පජහතීති. ආමන්ත. එසේ මොකද ඒ සිතෙම්ම ඒ දෙකම නැතේ පුද්ගලයා මේ මාර්ග සමංගී අරහත් මාර්ග සමංගී ආර්යයන් වහන්සේ දුක්ඛ සත්‍ය පිරිසිඳ දකිනවා සමුදය ප්‍රහාණය කරනවා. එහෙමනම් සංසය ගැලපෙනවා සන්නිට්ඨානයට ආමන්තා. යෝවාපන සමුදය සච්චම් පජහති සෝ දුක්ක සච්චම් පරිජානාති. එතකොට යෝවාපන සමුදය සච්චම් පජහති යමක යලි යමක වනාහි සමුදය සත්‍ය ප්‍රහාණය කරයිද හෙතෙම දුක්ක සත්‍ය පිරිසිඳ දකිද කියලා ඇහුවම ආමන්තා කියන මේ එකම පුද්ගලයෙක් ගැන කතා කරන්නේ. එය මා අරහත් මාර්ගස්ත ආර්යයන් වහන්සේ ගැන. ඊළඟට අනිත් එක මේ ඔන්න පච්චනීකේ ඊළඟට එන්න. යෝ දුක්ඛ සත්‍යං න පරිජානාති. යමක දුක් සත්‍ය පරිජානනය නොකරයිද හෙතෙම සමුදය සත්‍ය ප්‍රජානනය නොකරයිද නැත්නම් ප්‍රහාණය නොකරයිද කියලා වම ඒ තාමන්තා නේද? එතකොට අරහත් මාර්ගස්සය හැර ඉතිරි සියලුම දෙනා රහතන් වහන්සේද ඇතුළත්. රහතන් වහන්සේ දුක්ඛ දැන් කවුරු හරි හැවොත් එම රහතන් වහන්සේ දුක්ඛ සත්‍ය පිරිසිඳ දකින්නවද කියලා හැවොත් නිවැරදිම උත්තරේ මොකක්ද? මොකද නිවැරදිම උත්තරේ? රහත් මාර්ගස්ථ පිරිසිඳ නෑ දැක ප්‍රශ්නේ ඉවරයි. ප්‍රශ්නේ අහන්නේ මෙහෙමයි. රහතන් වහන්සේ දුක්ඛ සත්‍ය පිරිසිඳ දකින්නවද? නෑ කියන්න නෑ වෙනවා ඒකට නෑ නෑ තමයි. එහෙම කිව්වොත් මේ මං හිතන්නේ බැනුවොත් අහන්න වෙනවා මිනිස්සුන්ගේ ඉන්නේ ධර්මයේ විකෘති කරනවා කියයි. නමුත් බලන්න මේ චිත්තක්ෂණයක් පාසා මේ කතා කරන කතා කිරීමේදී අපිට කියන්න වෙන්නේ නෑ කියලා නේද? යෝ දුක්ඛ සත්‍යං න පරිජානාති කියන තැනට රහතන් වහන්සේත් අයිති නේද? මෙතන ඵලසිත සමංගී, ඒ වගේම රහතන් වහන්සේ, ඊට පස්සේ අනිත් සියලු දෙනාමත් අයිති. යෝ දුක්ඛ සත්‍යං න පරිජානාති කියනකොට
සෝ සමුදේ සච්චන්න පරිජහන් ජහති කියනකොට එය ඒ පුද්ගලයෝ සමුදේ සත්‍ය පිරිසිඳ දකින්නේ නැ ප්‍රහාණය කරන්නෙත් නැ සමුදේ සත්‍ය ප්‍රහාණය කරන්නෙත් නැ ඒකේ මනි පැත්ත ගත්තොත් යෝවාපන සමුදේ සච්චන්න පජහත් යමක වනායි සමුදේ සත්‍ය ප්‍රහාණය නොකරයිද හෙතෙම දුක්ඛ සත්‍ය පිරිසිඳ නොදකීද කියලා ඇහුවොත් එහෙම ආමන්තා කියලා තමයි කියන්නේ ඒක පැහැදිලි මම හිතන්නේ පච්චුප්පන්න වාරේ ඔච්චරයි අපි දන්නවනේ එක කාල වාරයකට යමක දෙකයි නේ අනුලෝම යමකයි පච්චිනේක යමකයි ඒක නිසානේ අපිට කාල වාර 6ට යමක 12ක් හම්බෙන්නේ එතකොට මේක බලන්න අතීත වාරේ යෝ දුක්ඛ සච්ඡම් පරිජානිත්ත යමකු දුක්ඛ සත්‍ය පිරිසිඳ අතීතයේ පිරිසිඳ දැක්කද හෙතෙම සමුදේ සත්‍ය ප්‍රහාණය කළාද කියලා අහන්නේ. මොකද උත්තරේ? දුක්ඛ සත්‍ය පිරිසිඳ දැක්ක කියලා කියන්නේ ඒ ආර්යයන් වහන්සේ එහෙමනම් රහතන් වහන්සේ කෙනෙක් විය යුතුයි. ඒ රහතන් වහන්සේගේ ඒ අරහත් මාර්ගස්ස අවස්ථාව නේද? රහත් වෙන කලින් මාර්ගස්ස අවස්ථාවේදී තමයි දුක්ඛ සත්‍ය ප්‍රහාණය කළේ. ඒ වෙලාවෙම සමුදේ සත්‍යත් sorry දුක්ඛ සත්‍ය මේ පරිජානනය කරේ. ඒ වෙලාවෙම තමයි සමුදේ සත්‍ය ප්‍රහාණය කළේ රාමන්තා කියලා කියන්නේ. ඒ කියන්නේ පැත්තක් තියෙනවා යෝවාපන සමුදේ සච්ඡම් පජහිත්ත සෝ දුක්ඛ සච්ඡම් පරිජානිත්තාති කිව්වහම එහෙම යම යලිවනාහි යම දුක්ඛ සත්‍ය සමුදේ සත්‍ය ප්‍රහාණය කළේද අතීතේ හෙතෙම දුක්ඛ සත්‍ය පිරිසිඳ දැක්කාද කියලා ඇහුවොත් එහෙම දැක්කේද කියලා ඇහුවොත් ආමන්තා කියලා තමයි කියන්නේ. මේ අතීතේ මාර්ගසිත ලැබපු අවස්ථාවේ කෙච්ච දෙකක් ගැන තමයි මේ අහන්නේ. ඒ විදිහටම තමයි මෙතනත් මේ න පරිජානිත මේ යෝ දුක්ඛ සච්ඡං න පරිජානිත. හරි. දැන් මම ප්‍රශ්නයක් අහන මෙතන අහන්නේ යමෙක් දුක්ඛ සත්‍ය පිරිසිඳ අතීතයේ පිරිසිඳ නොදැක්කේද? හෙතෙම සමුදේ සත්‍ය අතීතයේ ප්‍රහාණය නොකලේද කියලා අහන්නේ. එතකොට දැන් මම ප්‍රශ්නය අහනවා මෙතන යෝ කියලා කියන්නේ කවුද? දුක්ඛ සත්‍ය පිරිසිඳ අතීතයේදී පිරිසිඳ නොදැක්ක අය කවුද කියන්න බලන්න. ඒ පිරිසිඳ නොදැක්ක අය කියන්නේ වර්තමානයේ ඉපදෙලා ඉන්න කට්ටිය, රහත් නූල කට්ටිය. තව ඕන මට විස්තර ඕනේ. පෘථග්ජනයනේ. හරි පෘථග්ජන ඔන්න මම එක ඇඟිල්ලක් නවා ගත්තා. තව කියන්න. දැන් මෙතන සම්පූර්ණයෙන්ම පිරිසිදු දැක්කේ නැතුණාම අනිත් මාර්ග ඵල මාර්ගස්ත්‍ය ගන්න පුළුවන් නේද දැන්? ඔව් කියන්න. ඒ කියන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමීන් වහන්සේලාත් සෝවාන් මාර්ගස්ස සෝවාන් ඵලස්ස සකදාගාමි මාර්ගස්ස සකදාගාමි ඵලස්ස කියන්න බල ඉතුරු ටික. අනාගාමි මාර්ගස්ස අරහත් ඵලස් පැහැර අනාගාමි මාර්ගස්ස අනාගාමි ඵලස්ස කට්ටියක් ගන්න පුළුවන් මාර්ග ඊට පස්සේ කියන්න. ඵලස් පැහැර නේද ගන්නවා? ඔව් අරහත් මාර්ගස්සත් ගන්න ඕනේ නේ. අරහත් මාර්ගස්ථත් ගන්න ඕන නේද? අරහත් ඵලස්ථය තමයි නැත්නම් ඒ ආර්යයන් වහන්සේ තමයි දුක්ඛ සත්‍ය අතීතයේ පිරිසිඳ දැක්කේ නේද? අරහත් ඵලස්ථ ආර්යයන් වහන්සේ කොයි වෙලාවේද දුක්ඛ සත්‍ය පිරිසිඳ දැක්කේ අතීතේ? කලින් සිටේ කලින් සිටේදී නේද? කොච්චර චිත්තක්ෂණයේ මේ වෙනස් වෙන විදිහ බලන්න. එතකොට එහෙමයි අපි ගන්න වෙන්නේ අතීත වල. එතකොට මම මෙතන අහන්නේ යෝ දුක්ඛ සත්‍ය න පරිජානිත්ති කියනකොට අපි ඔය කියපු අරහත් මාර්ගස්ත්‍යාගේ සිට පහළට ඉන්න සියලුම දෙනා අයිති. හරි? මෙතනට අයිති වෙන්නේ නැත්තේ කවුද? අරහත් පලස්ත අරහත් පලස්ස නැත්තම් අපි පලසිත සමන්ගියාරයන් වහන්සේ සහ රහතන් වහන්සේ කියලා අපිට කියන්න පුළුවන්. හරි? එතකොට මෙන්න මේ විදිහට තමයි හිතන්න වෙන්නේ. එතකොට යෝ දුක්ඛ සච්ඡං න පරිජානිත්ත සෝ සමුදේ සච්ඡං න පජහිත්තාති කියලා කිව්වම ඒත් ආමන්තා කියන්න වෙනවා. එතකොට යෝ වාපන සමුදේ සච්ඡං න පජහිත්ත සෝ දුක්ඛ සච්ඡං න පරිජානිත්තාති කිව්වම
සමුදේ සත්‍ය ප්‍රහාණය කරලා නැත්නම් අතීතේ දුක්ඛ සත්‍යත් පිරිසිඳ දැකලා නැහැ. හොඳයි. ඒ අතීත වාරය. අනාගත වාරය. යෝ දුක්ඛ සත්‍යම් පරිජානිස්සති. යමෙක් අනාගතයේදී දුක්ඛ සත්‍ය පිරිසිඳ දකීද? කවුද යෝ කිව්වේ එතකොට? කවුද එතනට අයිති? යෝ දුක්ඛ සත්‍යම් පරිජානිස්සති. කවුද එතනට අයිති? කියන්නේ මාර්ග රහත් මාර්ගසිත 15 වුන් නැති ඉතුරු අනිත් කට්ටිය වෙනකන් කට්ටිය ගන්න පුළුවන්නේ රහත් මාර්ග. පල්ලෙහි ඉඳන් කියාගෙන යන පල්ලෙහි ඉඳන් කියාගෙන යන පුද්ගලයෝ ඒ කියන්නේ සෝවාන් මාර්ගස්ත පලස්ත සකෘදාගාමි මාර්ගස්ත පලස්ත අනාගාමි මාර්ගස්ත පලස්ත යෝ දුක්ඛ සත්‍යං පරිජානිස්සති. එතකොට මේ අරහත් මාර්ගස්ත ගන්න පුළුවන් නේද ජාන්ති? නෑ. යෝ දුක්ඛ සත්‍යම් පරිජානිස්සති. අනාගතයේදී යම අනාගතේ. එතකොට ඒක ඉස්සර ගන්න නෑ, පුළුවන්. මාර්ගයේ බෝධාන සිත ගන්න වෙන්නේ නේද? මාර්ගස්ත ගන්න බෑ. බෝධාන සිත දක්වාම ගන්න පුළුවන් ගන්න නේද? පුළුවන්. يعني පුද්ගලයා හැටියට ගත්තොත් අපි එතකොට අනාගාමි පලස්ස නේද? ඔව්. එතකොට දැන් අපි සෝවාන් මාර්ගස්තයෙන් තමයි පටන් ගත්තේ. එතනින් පල්ලෙහා නැද්ද කවුරුත් මේ යෝ දුක්ඛ සත්‍යම් පරිජානිස්සති කියන ගොඩට වැටෙන? පෘතුජන ගන්න කල්යාණ පුළුවන් පෘතග්ජන භව්‍ය භව්‍ය පෘතග්ජනය. බොහොම හොඳයි. භව්‍ය භව්‍ය පෘතග්ජන පෘතග්ජනය ගන්න පුළුවන් නේද? අභව්‍ය පෘතග්ජනයෝ ගන්න බැහැ. ඒතකොට මෙතනින් අයින් වෙන්නේ අභව්‍ය පෘතග්ජනයෝයි. හරි, මෙතනින් අයින් වෙන කට්ටිය මේ කියන්නේ ආ යෝ දුක්ඛ සත්‍යම් පරිජානිස්සති කියන එකෙන් අයින් වෙන කට්ටිය. එහෙම නැත්නම් මේ දෙවෙනි පච්චනීකයට එනකොට යෝ දුක්ඛ සත්‍යම් න පරිජානිස්සති කියන කට්ටිය මම මේ කියන්නේ. මොනවද? එතකොට අභව්‍ය පුද්ගලයෝ, අභව්‍ය පෘතග්ජනයෝ. හරි, ඊට පස්සේ අරහත් මාර්ගස්සයෝ නේද? අරහත් මාර්ගස්සාරයන් වහන්සේලාත් අනාගතයේදී නෙවෙයි දුක්ඛ සත්‍ය පරිජානනය කරන්නේ නේද? ඒකට ඒ අයත් අයිති වෙනවා. ඊට පස්සේ අරහත් පලස්ත අරහත් පලස්ස ආර්යයන් වහන්සේලා. එතකොට ඒ කට්ටිය තමයි අයිති වෙන්නේ යෝ දුක්ඛ සත්‍යං න පරිජානිස්සති කියන එක නේ. හොඳයි, පළවෙනි එක ගත්තොත් අනුලෝමයේ ගත්තොත් යෝ දුක්ඛ සත්‍යං පරිජානිස්සති සෝ සමුදය සත්‍යං පජහසිතීති කියවම තාමන්ත. මොකද අනාගතයේදී දුක්ඛ සත්‍ය බිරිසින් දකිනවා නම් ඒ මොහොතේම ඒ පුද්ගලයා සමුදය සත්‍ය ප්‍රහාණය කරනවා. එකේ පටිලෝමේ ගත්තොත් යෝවාපන සමුදේ සච්චම් පජහිස්සති සෝ දුක්ඛ සච්චම් පරිජානිස්සති इति කියලා හෙවොත් එතනදිත් ඒ විදිහටම තමයි උත්තර දෙන්න ඕනේ. යම් කෙනෙක් අනාගතයේදී සමුදේ ප්‍රහාණය කරනවා නම් සමුදේ සත්‍ය ප්‍රහාණය කරනවා නම් අනිවාර්යයෙන්ම මේ අවස්ථාවේදීම දුක්ඛ සත්‍යයේ ඒ ආර්යයන් වහන්සේ විසින් පිරිසිඳ දකිනවා නේද අනාගතේ. ඒකෙන් ද ඊළඟට බලන්න මේක යෝ දුක්ඛ සත්‍යං න පරිජානිස්සති සෝ සමුදය සත්‍යං න පරිජහිස්සති පජහිස්සති इति කියලා මාමන්ත. දුක්ඛ සත්‍ය පිසින් දකින් නැත්නම් අනාගතයේදී යම් පුද්ගලයෙක් අර අපි කතා කරපු අභාවිය පුද්ගලයෝ, ඒ වගේම අරහත් මාර්ගස්ත පුද්ගලයා, ඒ වගේම රහතන් වහන්සේලා, හරි, ඒ අය ගත්තාම ඒගොල්ලන් අනාගතයේදී ඒ ආර්යයන් වහන්සේලා සහ අපි කිව්ව අභාවිය පෘථග්ජනය ගත්තාම ඒ අය අනාගතයේදී දුක්ඛ සත්‍ය පිරිසිදු දකින්නේ නැහැ. ඒ කියන්නේ සමුදය සත්‍යත් අනාගතයේදී ප්‍රහාණය කරන්නේ නැහැ කියන එක. ආමන්තා. ඒක අනිත් පැත්තත් ඒ වගේ. අතීත අනාගත වාරේ එහෙම. ඊට පස්සේ අපි ගත්තොත් මොකක්ද වෙන වාරේ? අනේ මේක හරි ලස්සනයි. මේක පච්චුප්පන්න අතීත වාරේ. යෝ දුක්ඛ සත්‍යම් පරිජානාති සෝ සමුදේ සච්චං පජහිත්තාති. යමෙක් දුක්ඛ සත්‍ය වර්තමානයේ පිරිසිඳ දකිනවා නම් හෙතෙම සමුදේ සත්‍ය අතීතයේ ප්‍රහාණය කළාද කියලා. එහෙම වෙන්න පුළුවන්ද? එහෙම වෙන්න බෑ. ඉන්න බෑ. මේ මේ මොහොතේ මේ දුක්ඛ සත්‍ය ප්‍රහාණය කරන්නේ නේද? ඒ මොහොතෙමයි සමුදේ සත්‍යත් ප්‍රහාණය වෙන්නේ නේද? ඒකින්ද ගැලපෙන්නේ නැහැ සංශය සන්නිට්ඨානෙට. නෝ. ඒකේ අනිත් පැත්තත් ඒ වගේ. යෝවාපන සමුදය සච්චම් පජහිත්ත සෝ දුක්ඛ සච්චම් පරිජානාති කිව්වොත් ඒකත් නෝ කියනවා. යම සමුදය සත්‍ය ප්‍රහාණය කරනවා හිතෙම දුක්ඛ සත්‍ය
නෑ සමුදය සත්‍ය ප්‍රහාණය කළා. එතම දැන් දුක්ඛ සත්‍ය පිරිසිදු දකින්නවාද කියලා හැම එකත් නෝ කියලා තමයි කියන්නේ. මොකද මේ දෙකම එකම වෙලාවක සිද්ධ වෙන දෙයක් නිසා. ඊළඟ ටිකක් දිගේ එකක් බලමු. යෝ දුක්ඛ සත්‍යං න පරිජානාති. යමෙක් දුක්ඛ සත්‍ය වර්තමානයේ පිරිසිඳ නොදකීද සෝ සමුදය සත්‍යං න පජහිත්තාති. හෙතෙම සමුදය සත්‍ය අතීතයේ ප්‍රහාණය නොකලේද කියලා අහන. යමෙක් මේ මොහොතේ දුක්ඛ සත්‍ය පිරිසිඳ දකින්නේ නැහැ. හෙතෙම අතීතයේ සමුදය සත්‍ය ප්‍රහාණය කරේ නැද්ද කියලා අහන. එතකොට දෙන උත්තරේ බලන්න. අරහ දුක්ඛ සත්‍යං න පරිජානාති. රහතන් වහන්සේ දුක්ඛ සත්‍ය පිරිසිඳ දකින්නේ නැහැ. ඔන්න කවුරු හරි යහුවොත් උන් පෙන්වන්න පුළුවන් තැනක්. රහතන් වහන්සේ දුක්ඛ සත්‍ය වර්තමානයේ පිරිසිඳ දකින්නේ නැහැ. නෝච සමුදය සත්‍යං න පජහෙත්. නමුත් සමුදය සත්‍ය අතීතයේදී ප්‍රහාණය නොකලේ නොවේ. ප්‍රහාණය කළා. නේද? පැහැදිලිනේ. හරි දැන් රහතන් වහන්සේ දැන් දුක්ඛ සත්‍ය පිරිසිඳ දකින්නේ නැහැ. නමුත් අතීතයේදී සමුදය සත්‍ය ප්‍රහාණය නොකලේ නොවේ. ඒ කියන්නේ අතීතයේදී සමුදය සත්‍ය ප්‍රහාණය කළා. ඊට පස්සේ බලන්න. අග්ගමග්ග සමංගිංච අරහන්තංච තපෙත්වා අවසේසා පුග්ගලා දුක්ඛ සත්‍යංච න පරිජානಂತಿ සමුදය සත්‍යංච න පජහිත්ත. අග්ගමග්ග සමංගී ආර්යයන් වහන්සේ රහතන් වහන්සේ හැර තපෙත්වා නේද? ඒ කියන්නේ අරහත් මාර්ගස්ස පුද්ගලයා සහ රහතන් වහන්සේ හැර අනිත් සියලුම දෙනා දුක්ඛ සත්‍ය පිරිසිඳ දකින්නෙත් නෑ. වර්තමානයේ සමුදය සත්‍ය අතීතේ ප්‍රහාණය කරලත් නෑ. ඊළඟට කියන එකේ පටිලොම් පුච්චාව යෝවාපන සමුදය සත්‍යන්න පජහිත්ත. යමක වනාය සමුදය සත්‍ය අතීතේ ප්‍රහාණය කරේ නැද්ද සෝ හෙතෙම දුක්ඛ සත්‍යං න පරිජානාති. දුක්ඛ සත්‍යය පිරිසිඳ නොදකීද කියලා. අතීතයේදී සමුදය සත්‍ය ප්‍රහාණය කළා නැහැ. ඒ පුද්ගලයා දුක්ඛ සත්‍යය දැන් පිරිසිඳ නොදකීද කියලා අහන. එතනින් අර විදිහටම කියනවා අග්ගමග්ග සමංගී අග්ග මාර්ගයේ සමංගී ආර්යයන් වහන්සේ සමුදය සත්‍යං න පජහිත්. සමුදය සත්‍ය අතීතයේ ප්‍රහාණය කළා නැහැ. හැබැයි නෝච් දුක්ඛ සත්‍යන්න පරිජානාති. නමුත් වර්තමානයේ දුක්ඛ සත්‍ය පිරිසිඳ නොදකින්නේ නොවේ. මොකද අග්ගමග්ග සමංගී නම් ඒ මොහොතේම තමයි මේ දුක්ඛ සත්‍ය පිරිසිඳ වර්තමානයේදී දකින්නේ. ඒක නිසා අතීතයේදී සමුදය සත්‍ය ප්‍රහාණය කළා නැති වුණාට වර්තමානයේදී දුක්ඛ සත්‍ය පිරිසිඳ නොදකින්නේ නොවේ කියලා කියනවා. පිරිසිඳ දකිනවා. ඊළඟට අග්ගමග්ග සමංගිංච අරහන්තංච තපෙත්වා අරහත් මාර්ගස්ස ආර්යයන් වහන්සේ සහ රහතන් වහන්සේ හැර අවශේෂ පුද්ගලයෝ ගත්තාම ඒ අය සමුදය සත්‍ය ප්‍රහාණය කරලත් නැහැ අතීතේ. ඒ වගේම දුක්ඛ සත්‍ය පිරිසිදු දකින්නෙත් නැහැ වර්තමානයේ. ඉතින් ඔය විදිහට තමයි විස්තර කරලා තියෙන්නේ පච්චුප්පන්න අතීත වාරේ. මම ඉතින් ආරාධනා කරනවා අනිත් ටික කොටස බලා ගන්න කියලා. මම හිතන අද කාල වේලාවත් සලකලා අපිට පුළුවන් මේ සත්‍ය යමකයේ මේ ආකාරයෙන් නිමාවටපත් කරන්න. ඉතින් බොහෝ ලකලෑස්ති වීමේ අඩුපාඩු තියෙන තිබේ තියෙන්නේ නැති මම ඒ ගැන සමාව අයද සිටිනවා. ඒ වගේම ඉක්මන් සුවේ ප්‍රාර්ථනා කරනවා අපේ විද්‍යාරත්න ගුරුතුමාට. ඒ තරම් ලොකු කියන්නේ භයානක තත්ත්වයක් නෙවෙයි, සාමාන්‍ය තත්ත්වයක්, අසනීප තත්ත්වයක්. ඉතින් ඒකෙන් ඉක්මනින්ම සහනයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොනෝහරි අවසාන වශයෙන් ප්‍රශ්නයක් හෝ මොනෝහරි තියෙනවද එකතු කරන්න, අහන්න දෙයක් හෝ එකතු කරන්න දෙයක් හරි පැහැදිලිද, කරුණු පැහැදිලි වුණාද මේ සත්‍ය යමකේ සම්බන්ධයෙන්? ගොඩාක් පින්සි දේවා ජයන්ත මහත්මයා හොඳට පැහැදිලි වුණා. පෙරවන් සරණයි. පෙරවන් සරණයි. තවත් මොනහරි කාට හරි යමක් පැහැදිලි කරගන්න හෝ එකතු කරන්න තියෙනවා නම් හොඳයි. පෙරවන් සරණයි ජයන්ත මහත්මයා. මේ මං හිතන්නේ මේ කරුණ විද්‍යාරත්න මේ පහුගිය සාකච්ඡාවලදී මේ මොනවද පැහැදිලි කරා. ඒ කියන්නේ දුක්ඛ සත්‍යං පරිජානාති කියන අවස්ථාවේදී අර පරිඥා කුත්කෘත්තේ
ඥාත පරිඥාවත් තීරණ පරිඥාවත් තමයි සිද්ධ වෙන්නේ. එතකොට සමුදය සච්ඡං පජහති අවස්ථාවේදී එතන ඥාත ප්‍රහාණ දෙකම සිද්ධ වෙනවා. මේ පරිඥා කෘත්‍යයේ ඒ කොටස් දෙකම සිද්ධ වෙනවා කියන එක මේ විද්‍යාරත්න සර් පැහැදිලි නේද? කළා මේ අවස්ථාවේදී. බොහොම පිං. එතකොට මේ පරිඥා කියනකොට ඥාත පරිඥා, තීරණ පරිඥා, පහාන පරිඥා කියන තුන් කොටසින් විස්තර කරලා තියෙනවා. ඒ විස්තරය තමයි ඒ විදිහට සඳහන් කරේ නේද? හොඳයි. එහෙමනම් අපි අද දවසේ සාකච්ඡාව නිමා කරමු. සුපුරුදු පරිදි ලබන සතියේ මේ වෙලාවට මේ එකතු වෙමු, ඉතිරි කොටස් පිළිබඳව සාකච්ඡා කරන්න. හොඳයි. ඒ විදිහට තමයි අපිට මේ යමක ප්‍රකරණය සඳහන් වෙන්නේ. හොඳයි. එහෙමනම් අපි පින්දී උත්තන්ට පින්දීලා අද සාකච්ඡාව නිමා කරමු. අපි මුලින්ම පින් දෙමු අතිපූජනීය යාගොඩ ධර්මප්‍රභ ගෞරවනීය ස්වාමින් වහන්සේට. මේ ධර්මායතනයේ පිහිටවල, මේ පဋාණ ධර්ම සභාව පිහිටවල අපි හැමෝටම ධර්මය අධ්‍යයනය කිරීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්, ඒ වගේම එහි වර්තමාන අනුශාසක දුරන්දර ගෞරවනීය කොරතොට වෙස්සබූ ස්වාමීන් වහන්සේටත් අපි ඉතාමත්ම ගෞරවයෙන් පුණ්‍යානුමෝදනා කරනවා. අපිට මේ වගේ අවස්ථාවක් වර්තමානයේ ලබා දීලා අපගේ ධර්ම දැනුම වැඩි කර ගැනීම සඳහා අවශ්‍ය ඉඩකඩ සැලසීම සම්බන්ධ අවස්ථාව දීම ගැන. ඒ වගේම අපිට හැමදාමත් උදව් කරන අපේ අද දවසේ සම්බන්ධ වෙන්න නොහැකි වූ අපේ විද්‍යාරත්න ගුරුතුමාටත්, ඒ වගේම ප්‍රියන්ති මහත්මියටත්, අද අපිට සමග සම්බන්ධ වෙලා අපිට උදව් කරපු අමිතා මහත්මියටත්, ඒ වගේම අපි හැමදාමත්ම වගේ අපිට උදව් කරන අපේ මංගල එදිරිසිංහ මහතා ඇතුළු පဋාණ ධර්ම සභාවේ සියලුම ගුරු මහත්ම මහත්මීන්ටත් අපේ කෘතවේදී පුණ්‍යානුමෝදනාව මේ අවස්ථාවේදී යොමු කරනවා. ඒ වගේම අපි එහෙමනම් දෙවියන්ට පින් දීලා ප්‍රාර්ථනා වාක්‍ය කියලා වැඩසටහන් නිමා කරමු. ඒ වගේම අපේ ධර්මයේ ඉගෙනගත් සියලුම ගිහි පැවිදි උතුමන්ටත් මේ අපේ රැස් කරගත් පින අපි අනුමෝදන් කරනවා. හොඳයි. අපි නම් දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං, චිරං රක්ඛන්තු දේශනං, චිරං රක්ඛන්තු ත්වං සදා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු, ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු, ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුඤ්චතු, සාදු සාදු සාදු. ඒ වගේම අපිට මේ ධර්ම දේශනා නැවත නැවතත් අසන්නට පටිගතකොට YouTube නාලිකාවට අපිට යොදන අපේ ලක්ෂ්මි මහත්මියටත් අනන්ත ප්‍රමාණ පින් ප්‍රාර්ථනා කරන, ඒ වගේම සියලුම කල්යාණ මිත්‍ර මිත්‍රයන්ට සහ ඔබ සැමට අපි ඉතාමත්ම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. එහෙමනම් අපි ලබන සතියේ හමු වෙමු. තෙරුවන් සරණයි. තිරුවන් සරණයි. හැම දෙනාටම තිරුවන් සරණයි.